අයිබෝන් සුබ සන්ධ්‍යාවක් හැමදාම අපි කතා කරන බොහෝමයක් මාතෘකා අතරේ මේ දවස්වල අපි බොහෝ වෙලාවට වැඩියෙන්ම කතා කරන මාතෘකාව තමයි රටේ ආර්ථිකය. අපි කියනවා අපිට ආසියාවේ අංක 1 බවට පත් වෙන්න අවශ්‍යතාවයක් තිබුණා කියලා. ඊට පස්සේ ටිකක් අපි ඒක දකුණු ආසියාවේ අංක 1 වෙන්න. ඒ වගේ අපි අපේ හීන ටිකෙන් ටික වසර ගණනාවක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ බාල කරගත්තා. දැන් අපි වගේ වෙන්න හිතපු සිංගප්පූරුව වගේවත් වෙන්න කියලා අපි හිත හදාගෙන තියෙනවා. එහෙව් තැනකට ශ්‍රී ලංකාව අරගෙන ආවේ කවුද? වගකිව යුත්තේක් ඉන්නවාද කියන එක ගැන ඕනෑ තරම් රටේ ලෝකේ සංවාද ඇති වෙනවා. ඒක නිසා ඒක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අද. අපේ වැඩසටහන අදවසේ මාතෘකාව කරගත්තේ අපි කරන්න දෙයක් ඇත්තේම නැද්ද කියලා. හැමෝම ප්‍රශ්නේ පිළිබඳව සාකච්ඡා කරනවා. නමුත් විසඳුම් ගැන සාකච්ඡා කරන්න නැති තරම් කිසිම කෙනෙක්. මේවා විවේචනවලට විසඳුම් හොයාගත යුතු කාලයක්. මොකද අපිට කාලය කියන එක රටක් විදිහට බොහෝ හිඟ නිසාවෙන්. අපි අද ආර්ථිකය ගැන බොහෝ විවෘතව විසඳුම් සහිතව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවෙනුවෙන් ද චැලෙන්ජ් වැඩසටහනට අපි අද කැඳවාගත් ආරාධිත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය අනිල් ජයන්ත මහතා. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන් අනුෂි. මං අර කියපු කතාව ඇත්ත නේද මහාචාර්යතුමනි? අපිට ලොකු හීන තිබ්බා. ඊට පස්සේ අපි ආසියාවේ අංක 1 වෙන්න හීන දැක්කා. ඊට පස්සේ දකුණු ආසියාවට බැස්සා. ඊට පස්සේ අපි වගේ වෙන්න හිතපු සිංගප්පූරුව වගේ වෙන්න අපි දැන් හිතාගෙන ඉන්නවා. දැන් අපි දශක ගානක් තිස්සේ විවිධ පක්ෂ පාලනය කරපු ජනතාව සුඛිත මුදිත කරන්නව ආණ්ඩු ගණනාවක් පහු කරලා ඇවිත් අපිට රටක් විදිහට දැන් හීන දකින්නවත් අයිතියක් නැති වෙලාද? ඇත්තටම දැන් හීන දකින්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ මට හිතෙන්නේ මේ තත්ත්වය හමුවේ. අනුචිකීව කාරණය අපි අරන් බලන්නට ඕනේ හුදේකලාව එක අවුරුද්දක එහෙම නැත්නම් එක ශේස්ත්‍රයක වර්ධනය හෝ ඩොලර් ප්‍රමාණය හෝ රටේ ආදායම විතරක් නෙමෙයි සමස්තයක් වශයෙන් විශේෂයෙන් අපිට ගන්න පුළුවන් ඕන නම් නිදහසෙන් පස්සේ කාරණේ. මොකද ඊට පස්සේ තමයි අපිට ස්වාධීනත්වය ලැබෙන්නේ. ඇත්තටම නිදහසින් පස්සේ අපි ආර්ථික ස්වාධීනත්වයක් ඇති කරගෙන තියෙනවාද කියන කාරණේ දත්ත දිහා බලපුවම විතරක් නෙමෙයි මිනිසුන්ගේ ජීවිත දිහා බලපුවාමත් මේක අපි දැන් අපි අපේ කියලා රට කියලා කිව්වට මේක තේරුම් ගන්නට ඕන දේ තමයි අති බහුතරයකගේ තත්ත්වය තමයි මේක ක්‍රමයෙන් පරිහානියට යන්නේ. සංඛ්‍යා ලේඛන වලින් යම් යම් දේවල් අඩු වැඩි වීම පෙන්වුම් කරනවා. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තාම රටේ වෘද්ධිය පල්හැට එනවා. හැබැයි අති බහුතරයකගේ ජීවන මට්ටම ආර්ථික මට්ටම එන්න එන්නම අඩු වෙනවා. හැබැයි ඊටාම සුළු කණ්ඩායමකට මේ ආර්ථික මේ වෘද්ධිය ඇවිල්ලා තියෙන්නේ. සමහරවිට ඒගොල්ලෝ සිංගප්පූරුවේ ඇමරිකාවේ ඔය කියන හීන ලෝකෙට වඩා එහා එකක ඉන්නේ. මේ කොවිඩ් වසංගතයේ හමුවේ පවා ඊටාම සුළු ප්‍රමාණයකගේ ධනය කෝටි ප්‍රකෝටි ගණනකින් ඉහළට ඉස්සෙනවා. අර අති බහුතරයකට නැහැ. ඒ නිසා මම මේක කියන්න කැමතියි. අපි අර පොදුවේ කියද්දි අපේ කිව්වම අර කොටස හැංගෙනවා. මේක වෙන් කරගන්නට ඕනේ. ඇත්තටම අපේ අවුරුදු 70ක ඉතිහාසයේ පුරාම ඊටාම සුළු කණ්ඩායමකට ඒ සල්ලි තියෙන අයට පාලනය කරන අයට ධනයේ බලයේ හෙබි කණ්ඩායමට ඇත්තටම ඕනවටත් වඩා ධනෙ ගොඩ ගසාගෙන තියෙනවා. ඒක අසාධාරණයි. අති බහුතරයකට ක්‍රමෙන් ධනෙ අහිමි වෙනවා. මෙන්න මේක අපි අනුගමනයේදී කරන තියෙන ආර්ථික මොඩලයේ ආර්ථික ආකෘතියේ ආවේනික ලක්ෂණය. එතනින් මිදෙන්නට මේ ආකෘතියම වෙනස් කරන්නට ඕනේ. ඒක තමයි සාකච්ඡාවට අපි බඳුන් යුතු කාරණේ කියලා මම හිතන්නේ. මං හීන වලින් පටන්ගත් හේතුවත් ඒකයි. අපි කතා කරන්න ඕන විශේෂම කාරණාවක් තමයි මේ ඉදිරිපත් කර තිබෙන මුදල් පනත. මේ මූල්‍ය පනත හා සම්බන්ධව අපි විශේෂ කතිකාවතක් ඇති කර යුතුයි. අපි මෙතෙන් පටන් ආපස්සට යමු. මොකද ඉස්සර ඉඳන් කතා කරගෙන ආවයි කියලා අපිට දැන් පළක් නොවන නිසා අපි මෙතන ඉඳන් ආපස්සට ගියොත් මහාචාර්යතුමනි දැන් අර ඔබතුමා කියන සාධාරණත්වය මේ මුදල් බෙදීයාම එහෙම නැත්නම් ආදායම් බෙදීයාම අපි කියනවනේ මේවා ගැන අපි හැමදාම කතා කරනවා. ඒක මේ පුංචි මනුස්සයාට මේ ගමේ ඉන්න සිරියලතා නැන්දට ගුණසොම්ම මාමට ඒ දැනෙන බර ඒ දැනෙන පීඩනය තවත් කොටසකට දැනෙන්නේ නැහැ. අන්න ඒකයි මේ අපි කතා කරන්නේ. අසමානතාව විසඳන්නයි මම විශ්වාස කරනවා කළමනාකරණයක් වන ආර්ථිකේ. හැබැයි දැන් මේ අරගෙන එන්නට යන අරගෙන ඇවිත් තියෙන මුදල් පනත හා සම්බන්ධව ගත්තහමත් යලිත් වතාවක් අපි සමහර විට තව දශකයකට විතර මේක ආපස්සට අරගෙන යනවා. මොකක්ද මේ කරන්නට යන්නේ? මොකක්ද මේ ඇති කරන වෙනස? මට පැහැදිලි කරලා දෙන්න. ඇත්තටම අපි මේ මුදල් පනත සංශෝධනය ඉදිරිපත් කළා මේ මාසේ 7 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. ඉතාලම විශාල එකක් මේ පුංචි මේ පිටු ප්‍රමාණයක් තියෙන කාටවත් මේක කියවන්නට පුළුවන්. මම යෝජනා කරන කියවන්නට මේක කියවපුවම ඉතාලම පැහැදිලිව පෙනෙනවා. අර මම කලින් මතු කරපු කාරණේම මේ සමාජ අසාධාරණත්වය තව දුරටත් ඉදිරියට ගෙනියන්න දායක වෙන පනතක් මේ තියෙන්නේ. හැබැයි ආණ්ඩුව පැත්තෙන් ආණ්ඩු තර්කයක් ගෙනෙනවා. මේ මොහොතේ අපි කවුරුත් පිළිගන්නවා රට ආර්ථික වශයෙන් අර්බුදයක තියෙන අර්බුදයෙන් ප්‍රබල ස්ථානයක් හිමි කර ගන්නවා විදේශීය ණය ගෙවා ගැනීමට නොහැකියාව අපි සාරල භාෂාවෙන් කියන ඩොලර් අර්බුදය විදේශ විනිමය අර්බුදය. ඒතර විදේශ විනිමය අර්බුදයත් පියවා ගනිමින් රටක් දියුණු කරන්න ඕනයි කියලා ඉවරලා රටට සල්ලි ගෙනෙන්න දැන් මේ මොන විදිහකට උපයාගෙන තිබුණත් ප්‍රශ්නයක් නැහැ. මේ හිලිදරව් නොකරපු මාර්ග අපිට වැඩක් නැහැ. ඒ නිසා මේවා දැන් අපි හිලිදරව් කරනවා විශේෂයෙන් සැපයුම් ආදායම් වත්කම් කියන ශේත්‍ර තුන හෙළිදරව් කරනවා නම් ඔබ අතීතයේදී මොන විදිහකටද වැරදි වංචා කරලාද මිනිමරලාද කළු බිස්නස් කරලාද කුඩු විකුණලාද ඒ ඕනෑම දෙයක් අපි හොයන්නේ නැහැ. ප්‍රශ්න කිරීමකින් තොරව මේ සල්ලි ඉදිරිපත් කරන්න ඉතින් අපි 1%ක බද්දකට විතරයි ඔබ යටත් කරන්න කියනවා. එතකොට මේකේ තියෙන භයානකකම තමයි අඩු ගානේ මේ යෝජනාව ඇතුලේ තිබුණා නම් මේ ගෙනෙන සල්ලි ටික සැබෑ ලෙසම සකස් කරන ලද ආර්ථික සැලැස්මක් ඉලක්ක කරලා රටේ නිෂ්පාදනය කොහොමද උඩට ගන්නේ? ඒ අනුව රැකීරක්ෂා කොහොමද ජනනය වෙන්නේ? ඒ අනුව ජනනය වෙන ආදායම සාධාරණ විදිහට බෙදා ගන්න සැලැස්මක් ඇතුව නම් අඩු ගන්න මේකට පොඩි තර්කයක් හදන්න පුළුවන්. මේක ඉතාම ලස්සනට පැහැදිලිව කියලා තියෙනවා. මේ සල්ලි ගෙනාවට පස්සේ ඒගොල්ලන්ට කරන්න තියෙන මේ ආයෝජකයන්ට නැත්නම් මුදල් හම්බ කරපු අයට එක්ක කොළඹ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න. අපි දන්නවා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරයි කියලා රටේ ආදායම ජනනය වෙන්නේ නැහැ අනුෂි. කොටස් වල ඔයා ගාව කොටසක් තියෙනවා මට ඒක මිලදී ගත්තාම ඔයයි මායි අතර කොටස් වමාරු වෙනවා. ඒතර විශාල මුදල් ප්‍රමාණයක් කොටස් වෙළඳ පොලට ආපුවම වෙන්නේ වටිනාකමක් නැති එකකට වැඩි ඉල්ලුම වැඩි වෙන්න මිල ගණන් ඉහළ යනවා. අනවශ්‍ය බබල් එකක් නිර්මාණය කරනවා. ඒක හරහා ආය අවස්ථාව ලැබෙනවා ධනෙ විශාල වශයෙන් ගොඩගහගත්තු අයට ලාභ ලබන්න. ඒක කොටස් වෙළඳපොළ. දැන් ඔබතුමා කියන්නේ කොටස් වෙළඳපොළ දැන් බොහෝ දෙනාට දැනෙන්නේ අපි කියන්නේ කොටස් වෙළඳපොළ ආයෝජනය කියලානේ. ඒ කියන්නේ ඒක නෙමෙයි භාවිතා වෙන වචනේ. දැන් එතකොට කවුරු හරි තර්කයක් ගේන්න පුළුවන් නැත්නම් කවුරු හරි අහන්න පුළුවන් දන්නේ නැති නිසා. කොහොමද මේ දැන් ආයෝජනයක් නෙමෙයි කරන්න යන්නේ. එතකොට ඇයි කොටස් වෙළඳපොළ සල්ලි දැම්ම මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. කොටස් වෙළඳපොළට දැම්මට ඇත්තටම ආයෝජනයක් වෙන්නේ නැහැ. වෙන දේ තමයි කොටස් වෙළඳපොළේ යම්කිසි තර්කයක් තියෙනවා. ඔබ අලුතින් සමාගම් පිහිටවනවා නම් අලුතින් සමාගම් පටන් ගන්නවා නම් ඇත්තටම සමාගමක තමයි රටේ විසිරීලා තියෙන ධනය ස්කැටර්ඩ් කැපිටල් කියලා අපි කියනවා. ඒක එක තැනකට එකතු කරන්න පුළුවන්. ඒක යාන්ත්‍රණයක් කියන pooling of capital. එතකොට ඔබ අලුතින් සමාගම් පටන් ගන්නවා නම් නිෂ්පාදන ක්‍රියාවලියට එකතු වෙනවා නම් මහජනතාවගේ ධනය අරගෙන සමාගම් පටන් ගන්නවා නම් යම් තර්කයක් තියෙනවා. හැබැයි මේ තියෙන්නේ දැනට කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගම් වල කොටස් මිලදී ගන්න. ඒ මිලදී ගැනීමේදී වෙන්නේ සමාගමට 7%ක්වත් යන්නේ නැහැ. ඒ සල්ලි හුමාරු වෙන්නේ ආයෝජකයන්. අපි ආයෝජනය කියන නම දෙදුවට ඒකෙන් මෙන්නේ මූල්‍ය බබල් එකක් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට කොටස් වෙළඳපළ අවශ්‍ය වෙන්නේ අන්න අර මම කලින් කිව්ව තර්කයට අනුව. එතකොට එහෙම සලස්මක් නැතුව නිෂ්පාදනය වෙන්නේ නැතුව අලුතින් සමාගම් වෙළඳපළට ඉන්නේ නැතුව මේ තර්කේ නැහැ. ඒගොල්ලෝ ආණ්ඩුවෙන් යම් ආකාරයක කියනවා මේක අලුතින් සමාගම් අපි හදනවා කියන එක. නමුත් මේ තියෙන මුදල් පනත සංශෝධනය කරලා ඉදිරිපත් කරලා තියෙනකෙන් පැහැදිලිව කියන්නේ නැහැ කොහොමද දෙතෙන්ට උදව් කරන්න කියලා. මේ තියෙන්නේ ඔබට තියෙන කාරණේ ඔබ හිට රුපියල් බිලියන 10ක් 50ක් අරගෙන ආවොත් කොටස් මිලදී ගත්තොත් ඔබ නිදහස්. ඔබ කවදාකවත් යන්නේ නැහැ මේ තියෙන ආර්ථික රාමුව ඇතුලේ හද්දා පිළිසර ඈතකට ගිහිල්ලා කර්මාන්ත ශාලාවක් හදලා ඒ ප්‍රදේශයේ මිනිසුන්ට රැකීරක්ෂා දීලා ලාභයත් අරගෙන මොකද අවදානමක් තියෙනවා නිෂ්පාදන කටයුත්තක් කරද්දී ලාභ ලබන්නත් පුළුවන් පාඩු ලබන්නත් පුළුවන්. ඔබ සාමාන්‍ය ওই වගේ සල්ලි හෙළිදරව් නොකරපු හිටපු මිනිස්සු ඔබ හිතනවාද අර වගේ අවදානම් කටයුත්තක් ගනීවි කියලා ගිහිල්ලා අලුතෙන් සමාගම් දාලා ලියාපදිංචි කරලා ලයිස්තු නෑ ලේසියෙම මෙතෙන්ට ඇවිල්ලා මේ මිල ගණනින් හම්බ කරන්න එකට. ඒකයි මම කියන්නේ කොටස් වෙළඳපොළ කියන්නේ නරක එකක් නෙමෙයි මේක දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ එකක්. ඒ දෙපැත්ත කැපෙන ආයුධයේ අනවශ්‍ය අන්තයට තමයි රජය තල්ලු කරන්නේ. අනවශ්‍ය අන්තය කරන්නට ඕනේ සමාගම් ලියාපදිංචි කිරීමත්, නිෂ්පාදන ශාස්ත්‍රයේ වැඩි කිරීමත්, එතෙන්ට ආයෝජන කැඳවීමත් ඒ හරහා කොටස් වෙළඳපොළ පහසු කරලා දෙනවා. මොකද කොටස් වෙළඳපොළෙන් අපිට අවස්ථාවක් දෙනවා. මම මගේ සල්ලි දැම්ම නම් රුපියල් ලක්ෂයක් සමාගමක් හදන්න. ඇත්තටම නීති අනුකූල මට කවදාකවත් ඒ සල්ලි එළියට ගන්න බෑ. මොකද සමාගමක් කියන්නේ නීතිමය විදිහේ පුද්ගලයෙක්. ඒතකොට මං ආපහු සල්ලි ඉල්ලුවොත් අර සමාගම මරනවා. ඒ නිසා මට නීති අනුකූලව ගන්න බෑ. ඉතින් එහෙම ගන්න බැරි නම් කවුරුත් ආයෝජනය කරන්නේ නැහනේ. එන්නේ ආයෝජනය කරන්න අවශ්‍ය වහසුකම තමයි අර කොටස් වෙළඳපොලෙන් හදලා දෙන්නේ. මම අද ලක්ෂයක් ආයෝජනය කළා. මං අවුරුදු 10ක් විතර ගිහිලා කල්පනා කරනවා මට දැන් සල්ලි ටික ගන්න ඕනේ. එහෙනම් මං සමාගමෙන් ඉල්ලන්න බෑ. සමාගමට ඉඩ අරින ඔයා පවත්වාගෙන යන්න එහෙනම් අනුශිත කියනවා ඔයා අරගන්න ලක්ෂය දාලා මට සල්ලි දෙන්න. ඒකට එන්නේ ඒක මේ කියන්නේ ඇත්තම කොටස් මේක කොටස් වෙළඳපළයි කියලා කියවට මේක කොටස් හුව මාරුවක්. වෙළඳපළකට වඩා. ඉතින් ඒතර කොටස් හුව මාරුවක්. ඉතින් ඒක තමයි මේ මේක පනතින් කරන දේ. එතෙන්ට තමයි සල්ලි තල්ලු කරන්නේ. ට්‍රෙෂර් බිල්ස් වලට තල්ලු කරනවා. එතකොට මහාණ්ඩාගාර බැඳුම් කර ඊට අමතරව දේපල මිලදී ගන්න චංචල සහ නිශ්චල. ඒතර ඔය කියන කාරණා හතරෙන් එකකින්වත් ඍජුවම අර ආර්ථිකේ භාණ්ඩා සේවා නිෂ්පාදනය කියන කාරණයට බලපෑම් කරලා නැහැ. නීත්‍යානුකූලව කරලා නැහැ. එතකොට හිතන්නකෝ අවුරුදු ගණනාවක් හිලිදරව් නොකරන විට හොර ඔස්තරලා කවදාක්වත් ඉතින්ට යන්නේ මෙතන ගියාට. ඉතින් එකකින් මං දකින්නේ නැහැ ආර්ථිකය දියුණු වෙන්න තල්ලුවක් එනවා කියලා. ඉතින් යම් සල්ලි ප්‍රමාණයක් ආර්ථිකය ඇතුළට එයි. ඒ වගේම වෙන්න පුළුවන් ඉඩකඩ තමයි රාජ්‍ය දීපල දැන් අපි දන්නවා සෙලෙන්දිවා කියලා සමාගමක් හදලා තියෙනවා ට්‍රෙෂරි යටතේ. යම් යම් තර්ක මතු කරන්න පුළුවන් අපි අර්බුදයක ඉන්නකොට මොන මොනවාක්වත් කරන්නේ නැත්නම් තියෙන දේපාව අපි ගෙදරදිත් විකුණනවා නේ විකුණන්න වෙනවා. එන්නේ විකිණීම හරහා යම් කිසි සල්ලි ප්‍රමාණයක් එනවා නම් ඒ අයට ඉඩකට ප්‍රස්තාව ලැබෙනවා අත්පත් කරගන්න. අපි මම විශ්වාස කරන්නේ නැහැ මේ පනතින් කියන විදිහට අඩුම ගානේ පොදුවේ මහා පරිමාණයෙන් ආයෝජකයෝ කියන්නේ මේ වගේ සල්ලි ඩිස්ක්ලෝස් නොකරපු අය විශාල පරිමාණයෙන් ඇවිල්ලා මේ කොටස් වෙළඳපළටවත් දායි කියලා. මෙතෙන්ට එනවා නම් ඉන්නේ අනිවාර්යයෙන්ම ඒගොල්ලන් දැනුවත් භාවයේ තියෙන සම්බන්ධතාව තියෙන කණ්ඩායම් තමයි. මොකද පුංචි සැකයක් තියෙනවා. එහෙම දැන නැති කෙනෙක් ඇවිල්ලා මේ ධනෙ හිලදරව් කළොත් තව ටික දවසකින් කියන්න පුළුවන් ඔබ ගාව කෝටි 500ක් තියෙනවා. දීපම් මට 150ක් 10ක් කිව්වොත් මොකද කරන්නේ? මේ එවැනි වටපිටාවක් රටේ තියෙනවා අපිට. මේ නැහැ කියන්න බෑ. ඒක නීති අනුකූල රාමුව නෙමෙයි. දැන් මම කිසිම ආණ්ඩුවකට හෝ හිතවතෙකුට ඉහළ ධනවතෙකුට දන්නේ නැතුව මං හංගන් හිටියන කෝටි 1000ක් විතර. ඊට මම 100ට එක ගෙවලා එළියට දාලා ෂෙයාස් ගත්තු ගමන්ම පහුවදා රැයට මගේ ගෙදරට එයි. දීපම් මට 5000ක් කියලා. ඉතින් ඔන්න ඕවා තමයි මතු පිටට පෙනෙන්නේ නැති කාරණා. මේවා සියල්ලම පෙන්눔 කරන්නේ මේ ඇත්තටම නිසි පොදු සැලැස්මක් ඇතුවේ නෙමෙයි මේ කාරණා කරලා තියෙන්නේ කියන කාරණේ. සහ මට තව දෙයක් පැහැදිලි කරගන්න මේක මේ මගේ පැහැදිලි කරගන්න උදෙසා පමණයි අහන්නේ. කාටවත් හොරා කරන්න කියලා දෙන්න. දැන් කොටස් වෙළඳපළෙත් තියෙනවානේ කොටස් අවාක් ප්‍රමාණය කියන්නේ කිසියම් ආකාරයකින් අර නියම වටිනාකම නැතුව දැන් කොටස් මිල අඩු වෙච්ච සමාගම්. සමහර විට මේ සමාගම් ඔබතුමා කියන දන් අඳුරන අය නම් මංගාව කෝටි 1000ක් තියෙනවා නම් මම වැඩි කල්පනා කරන්නේ අර වැඩි අවදානමකින් තනතනතෝ අරකේ කොටස් මට විශාල ප්‍රමාණයක් අරගෙන තියන්න පුළුවන්. එහෙම කළා මට අපහු සල්ලි පිටතට ගන්න ඕනේ කියලා කිව්වොත් ඔවුන් ගෙවලා තියෙන මේ 100% විතරයිද? ඒකට එතනින් එහාට කිසියම් ආකාරයක අධීක්ෂණයක් සිද්ධ වෙනවාද මේ මුදල් ගැන? නෑ 100%ට අමතරව වෙන බද්දක් ආය කරන්න බෑ. හැබැයි කොටස් වෙළඳපළේ ඔබ ගනුදෙනු කිරීම නිසා ඕනම කෙනෙකුට දැනටත් ආය කරන පුංචි බදු ප්‍රමාණයක් වදිනවා. ඒක අවසාන වශයෙන් 1%කට ආසන්න ප්‍රමාණයක් තව වෙනවා. ඒක ගනුදෙනු සඳහා. ඉන් එහා දෙයක් වෙන්නේ නැහැ මේ කොටස් වෙළඳපළේ ගනුදෙනු කරයි කියලා. හැබැයි අර කොටස් අව ප්‍රමාණ වීම අධි ප්‍රමාණ වීම සාමාන්‍ය වෙළඳපළක දකින්න පුළුවන් ලක්ෂණයක්. ඒ අනුව ආයෝජකයන්ගේ ගණනය කරලා ඉවරලා ඒක උපක්‍රමශීලීව ආයෝජනය කිරීම ගැටලුවක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ කොටස් වෙළඳපළක පවා අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ඉල්ලුම සැපවීම මත තමයි මේවා ඉහළ පහළ යන්නේ. එතකොට සැබෑ ලෙසම තියෙන ධනය මත ඉල්ලුම සැපවීම මත තර්කානුකූලව යනවා නම් ඒ ඉහළ පහළ යාම සිද්ධ වෙන්නට ඕනේ. මුදල් මතම මේ සමාගම් ලාභ උපයනවද? ආර්ථිකයට කොච්චර දායකද? ඩොලර් උපයනවාද? ඒ කියන්නේ සමාගම අත්පත් කරගන්න කීර්තිය සහ ධනියත් එක්ක තමයි ඉහළ යන්නේ. එතකොට ඔබ මිලදී ගැනීම ආයෝජනය කිරීම මේ කතන්දරේ ටිකක් ආර්ථික තල්ලුවක් වෙනවා. ඒ කියන්නේ ආර්ථිකයේ පෙන්눔 කරනවා. හැබැයි මේ විශාල වශයෙන් මේකට ධනෙ යොදලා, සල්ලි යොදලා, ඒ කියන්නේ මිලදී ගැනීම ඉල්ලුම විතරක් වැඩි කරපු ගමන්ම මෙන්නේ අනවශ්‍ය විදිහට ඉහළ යනවා. ඊළඟ භයානකම තමයි ඔබ අතුරු ප්‍රශ්නයක් අහන්න තියලා දිනවා. දැන් අන්තිමට මේ ඉහළ ගිහිලා කොහෙන්ද මේක කෙලවර වෙන්නේ කියලා. මේවා කෙලවර වෙන්නේ කොහෙන්වත් නෙමෙයි. අපි දන්න අපේ රට සතුව තියෙන EPF එක, ETF එක, ඉන්ෂුරන්ස් මේවා සම්බන්ධ තියෙන ප්‍රධාන අරමුදල්, ඒ වගේ මහජනතාවගේ ධනය එක තැනකට ගොඩ ගහගත්තා තියෙනවා. EPF එක වැරදි විදිහට භාවිතය කරයි කියලා පසුගිය ඕවහාරික වගිරණ වාර්තාවකුත් තියෙනවා ලංකාවේ. කොච්චර දුර EPF ඊටේ භාවිතය. ඒතර මෙතෙන්දි වෙන්න පුළුවන් දේ තමයි මෙහෙම බබල් එකක් හදලා උඩට ගෙනාවට පස්සේ කිසියම් තැනකදී අන්න ඒ වගේ සල්ලි වලින් තමයි විශාල පරිමාණයෙන් සල්ලි හොරකම් කරන්න ඉඩකම තව හොරකම් කරන්න ඉඩ දෙන්නේ. ඉඩකඩක් තියෙන මේක හරහා. අනිතක දැන් පිටතින් මෙහෙම මුදල් විශාල ප්‍රමාණයක් ඔබතුමා හිතනකො දැන් භාණ්ඩාගාර බිල්පත් හරි බැඳුම් කර හරි කොටස් වෙළඳපළ හරි මෙහෙම විශාල මුදල් ප්‍රමාණයක් ආවයින් පස්සේ කොටස් වෙළඳපළත් අනවශ්‍ය විදිහට පිම්බීමකට ලක් වෙනවා වගේ දෙයක් වෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්ම වෙනවා. ඒක අපිට ඕනම කෙනෙකුට ගුණනය කරලා පෙන්වන්න පුළුවන් නේද? දැන් කොටස් වෙළඳපළ හොඳ තත්යක තියෙනවා කියලා. ඒකද මම කියන්නේ කොටස් වෙළඳපළ කියලා කියන්නේ අපිටත් වරද්දක් පෙන්වන්න කරලා තියෙන මේ ආර්ථික මේ ප්‍රගතිය මනින්න නිර්ණායකයක් විදිහට මිනුම් දණ්ඩක් විදිහට ඒක එහෙම කියන්න බෑ. කොටස් දණ්ඩ කොටස් වෙළඳ පොලෙන් යම් කිසි ප්‍රමාණයක් නියෝජන නමුත් ඒක 100%ක් මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔබ කියන தત્ත්වය හැම වෙන දේ තමයි කොටස් වෙළඳ වල පිම්බීම හැමුවෙන් අපිට ඕන මහ ජනතාව යම් ආකාරයක తాවකාලික මුලාවකට පත් කරන්න පුළුවන් නොමගියවීමක් කරන්න පුළුවන් මිස්ලීඩ් කරන්න පුළුවන් ඔන්න බලන්න අපේ ආර්ථිකය දියුණු වෙනවා කියලා. කොට ඇත්තටම අර කලින් කිව්වාගේ කොටස් මිලේ ඉහළගෙන යන කියලා රටේට ධනෙ එකතු වෙන්නේ නැහැ. ධනෙ එකතු වෙන නම් විය යුතු කාරණා රටේ සැබෑලෙස්ම භාණ්ඩා සේවා නිෂ්පාදනය වෙන්නට ඕනේ. කුමක් හෝ. එහෙම නැතුව ධනයක් එකතු වෙන්නේ නැහැ. ඒ ධනෙ තමයි කරකිලා අපේ අපනායනයටද මහ ජනතාව අතර බෙදා ගැනීමද අපි කියන ආර්ථික වෘද්ධිය කියලා කියන්නේ උන්නේ කාරණේ. ඉන්නේ කාරණෙන් තමයි අපි අපොහසත් වෙලා තියෙන්නේ. ඒ කාරණය මේ වගේ ගේම් ගහලා කරන්න බෑ. මේ වගේ එකක් පොඩ්ඩක් එහෙට මෙහෙට නීති රීතිය සකස් කරලා කරන්න පුළුවන්. රටේ භාණ්ඩා සේවා නිෂ්පාදනයත් ආර්ථික වෘද්ධිය ඇති කරන එකත් ඒ රටේ තියෙන මානව සම්පත, භෞතික සම්පත, නිෂ්පාදන ක්‍රියාවලියට කැඳවන එකත් සරලව කරන්න බෑ. ඒකට තමයි සැලසුම් කරණයක් කරන්න ඕනේ. ඇත්තටම ආණ්ඩුවකට ඕන නම් ඒ වැඩේ කරන්න පුළුවන්. අදාළ යාන්ත්‍රණේ ආණ්ඩුව සතුව තියෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒ යාන්ත්‍රණේ පාවිච්චි කරන්නේ නැද්ද? එහෙම නැත්නම් කරනවාද? වෙන දෙන්නේ තුන් දෙනෙක්ගේ අවශ්‍යතාවයට පාවිච්චි කරනවාද කියන එක. හොඳ උදාහරණයක් මම මෙතෙන්දි ගන්නම්. ඔබ දන්නවා ලංකාවේ භාණ්ඩ අපි මිනිස්සු පාරිභෝජනය කරන භාණ්ඩ විවිධ දේවල් තියෙනවා. ඒ අතර මේ සීනි, හාල්, තෙල් වගේ දේවල් පිළිබඳව ඉන්ධන ප්‍රමාණය අපිට කොච්චර දෝනේ කියලා ඇත්තටම තක්සේරු කරලා මේ නිල සංඛ්‍යා වාර්තා තියෙනවා. රාජ්‍ය ආයතන ඕනතරම් තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් මේ හරියට සැලසුම් කරලා මෙච්චරයි යන්නේ කියලා බලන්න. දැන් බලන්න ඒ සම්බන්ධයෙන් පවා නිසි උත්තරයක් නැහැ. එක දවසකදී සීනි තහනම් කරනවා. එක දවසකදී ආයෙ සීනි ආනයනය කරන්න කැඳවුණා. දැන් ඊයේ පෙරේද ආයෙ අර ආනයනය සම්බන්ධයෙන් පනවලා තිබිච්ච තහනම ඉවත් කරන්න යනවා. ඉතින් මම මේ කියන්නේ ඒකම තමයි සැලසුමකින් තොරව හුදු හුදේකලා තීන්දුව తీරන ගන්නවා. කිහිප දෙනෙක්ගේ වාසියට ඒක දිගු කාලින වශයෙන් රටේ අර මම කියුවේ එක මම පොදුවේ පාවිච්චි කරන්නේ වචනේ රටේ අපේ කියලා. රටේ අති බහුතර ජනතාවගේ ජීවිතයත් එක්කයි මේ සෙල්ලම කරන්නේ. ආර්ථිකයත් එක්කයි මේ සෙල්ලම කරන්නේ. හොඳයි. දැන් මේ පනත ගෙනල්ලා ඉවරනේ මේ සංශෝධනය ගෙනල්ලා ඉවරයි. එතකොට මේක දැන් එනවා නම් එන්න ඕනේ කියන එක තමයි කියන්නේ එනවා. මේකට ඒගොල්ලෝ දින දීලා තියෙනවා මේ. දින දීලා තියෙනවා. සංශෝධනයත් එක්කලා දැන් කලින් තිබුණේ දෙසැම්බර් 31 වෙනකන් දැන් මාර්තු 22 මාර්තු 31 වෙනකන් යම් කාල සීමාවක් දීලා තියෙනවා. ඔව් අපිට බලන්න පුළුවන් මොන සල්ලි ප්‍රමාණය එන්නේ කියලාත් නේද? ඔව්. දැන් එහෙම එන්න පටන් ගත්තොතින් මේකට දැන් අර ඔබතුමා යෝජනාවක් කරනවානේ. යෝජනාව තමයි මේක නිෂ්පාදන ආර්ථික එක නිෂ්පාදනය ඇතුළතට යොදා ගත්තොත් කියන එක. ඔව්. ඔබතුමා හිතනවාද මේක අරගෙන එද්දි මේ යෝජනාව ඉදිරිපත් වෙන්න නැතුව ඇති කියලා නැත්නම් ඔවුන් ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නැතුවද මේක ඉදිරිපත් කළා තියෙන්නේ? ඒක එකපාරම කියන්නේ මම හරියටම පැහැදිලි කරලා හුවොත් නිෂ්පාදනයට අවශ්‍ය නැහැ මේ වෙලාවේ රට ඇතුලේ සල්ලි සංසරණය වෙන එක තමයි වෙන්න ඕනේ. එහෙම දෙයක්ද මේ කරලා තියෙන්නේ? මෙහිමයි දැන් හරියට මේගොල්ලන් අතර මොන විදිහේ සාකච්ඡාවක් වුණාද මොන වගේ ගණන් බැලීමක් වුණාද මොන අරමුණෙන් කරාද කියලා අතරම මට නිශ්චිත වශයෙන් කියන්න බෑ. හැබැයි ලෝකයේ දේවල් සිද්ධ වෙන හැටිත් මේ අර්ථක්‍රම ගමන් කරන හැටිත් බලපුවාම කියන්න පුළුවන් ඇයි ඒක එහෙම උනේ කියන එක. ඒකට හේතුව තමයි අපි මේ ජීවත් වෙන අර්ථක්‍රමය අපි දේශපාලන වර්තින් කරන මේ නව ලිබරල් වාද අර්ථක්‍රමයක් කියලා. මේ අර්ථක්‍රමයේ හැම තිස්සෙම නීත්‍යානුකූලවම ඉඩ සලසලා දෙන්නේ කීප දෙනෙකුට ලාභ උපයන්න. එන්නේ ක්‍රියාවලිය දැන් ලෝකේ දැන් අවුරුදු 40ක් 50ක් විතර නව ලිබරල් වාදය කියන එක ගිහිල්ලා. ඒක ඉමකට ඇවිල්ලා මේක ඇත්තටම හරිය අමනුස්සයෙක්. මේ අමනුස්සයා ක්‍රමයෙන් තමුන්ගේ ලාභය ගොඩ ගහන්න සීමාවන් දකින්නේ නැහැ. ඒ සීමාවන් වල දොරට කෙරවලට ඇවිල්ලා තියෙන දැන්. ඒක එකක් තමයි සමාජ විනාශය පරිසර විනාශය ඒ වගේම දැන් ජෛව විවිධත්වයේ ලෝකයේ තියෙන මේ පරිසර සමතුලිතයේ ගිලිහෙන තැනට තල්ලු වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ කිව්නාස් මේක පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ක්‍රමයේ ප්‍රශ්නයක්. එන්න එතෙන්ට තල්ලු වේගෙන යන තත්වයකදී විශේෂයෙන්ම එහි ප්‍රධාන පංගුව උපයන මේ ආයෝජකය කියන කණ්ඩායම සල්ලි තියෙන කණ්ඩායමට ප්‍රශ්නයක් එනවා. ඉක්මනින් තව ධනෙ එකතු කරනවා මිසක් ටිකක් දිගු කාලීනව සැලසුමකට ගිහිල්ලා නිෂ්පාදනය කරලා අවදානමක් අරගෙන සාධාරණ විදිහට ලාභය ලබා ගන්න එක මෙහෙට වඩා අමාරු වැඩක් සාපේක්ෂව. මොකද අපිට හැමතිස්සෙම මේ විෂම ආර්ථිකය ඇතුලේ උගන්වන්නේ පුළුවන් තරම් ධනවතෙක් වියන් කියලා. ඒ කියන්නේ අර ජනමාර කියන බල්ලෝ මරලාට සල්ලි අම්බ කරන්නේ කියලා. මොකද සල්ලි තියෙනවා නම් ඔයාට අද ලොකු බලයක් සමාජයේ නිර්මාණය වෙනවා. එතකොට තර්කානුකූල මනසට ගියොත් එහෙම ඒ කිසිම කෙනෙක් පෙළඹෙන්නේ නැහැ නිෂ්පාදන කාර්යයකට යන්න මේ වගේ ඊට ප්‍රස්තාවක් ලැබිලා දීලා තියෙනවා. ඒක තමයි පාලකයන්ගේ ප්‍රතිපත්ති සකසන්නන්ගේ වගකීම දේශපාලනගේ වගකීම බවට පත් වෙන්නේ. ඒක නිකම්ම කරන්න බෑ ආණ්ඩුවක් හදාගත්තට පස්සේ. එතෙන්ට තමයි දේශපාලන දර්ශනයක් ඕනේ. එතෙන්ට තමයි අර දේශපාලඥයා බිස්නස් වලින් මිදිලා රට ගැන හිතන මහ ජනතාව ගැන හිතන පාලකයෙක් වෙන්න ඕනේ. එහෙම කණ්ඩායමකට පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ වංචාව දූෂණයට සම්බන්ධ වෙන්නේ නැති කණ්ඩායමකට පුළුවන්කම ලැබෙනවා. නෑ මේක ඊටාම් භයානක වැඩක්. මේක රට ගන්න එපා. ඔක පස්සේ ශාමාකට හැදෙවි. ඉස්සෙල්ලා මේ වැඩේට අපි අත ගහමු මින් කියන තැනට යන්න. මේ තියෙන්නේ අන්න අර පරස්පරතාවය. ඒ ඉන්න කණ්ඩායමත් දේශපාලනයත් බොහොම ද්වේෂයෙන් දන්නවා. ඉක්මනින් සල්ලි හම්බ කරන්න පුළුවන් තැන මෙතනයි. එහෙනම් මොකටද මම අතෙන්ට ගිහිල්ලා රට ගොඩ දාන්නේ? ඒකයි මම කිව්වේ මේ රටේ අති බහුතරයකට ප්‍රශ්නයක් තිබුණාට සුළුතරයකට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට හැබැයි මේ අනතුරු පේන්නේ නැහැ. ඒකයි බහනකම. ධනෙ ගොඩ ගසා ගැනීමෙන් අන්තිමට ගත්තාම මේ මුදල් කියලා කියන්නේ මිත්‍යාව. මුදල් වලට මුකුත්ම කරන්න බෑ. මුදල් අපිට අවශ්‍ය වෙන්නේ මුදල් නෙමෙයි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඔබට මේක ලංකාව මේ කාමරේ මෙතන රුපියල් මිලියන ගණන් ගොඩ ගැහුවොත් ඔබට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? එළියේ භාණ්ඩ හා නිෂ්පාදනය වෙන්නේ නැත්නම් ඒකට. ඔබට කන්න දෙයක් නැහැ. මේ කොලේ කන්න බෑ. ඉතින් ඒ නිසා තමයි අපි තීරුම් ගන්නට ඕනේ මුදල් ගොඩ ගහලා ඒ ගෙනල්ලා ඉවරලා මේ ආර්ථිකය දියුණු කරන්න බෑ. භාණ්ඩ හා සේවායන් තමයි නිෂ්පාදනය කරන්න ඕනේ. එහෙනම් නිෂ්පාදන ආර්ථිකය ගැන දීර්ඝකාලීන සැලැස්මක් ඕන. අනෙක් පැත්තෙන් මම කැමති එකට පොඩ්ඩක් සම්බන්ධ කරන්න මුදල් කියන තර්කයේද මම කිව්වා ලංකාවේ ඇතුලේ මේ මුදල් ප්‍රමාණය මිත්‍යාවක්. ඕනෑම මුදලක් මිත්‍යාවක් තමයි. හැබැයි අපි රටක ජීවත් වෙනකොට අපි පිටරට මුදල් ඒකකයක් අපිට උපයා ගන්න හැකියාව තියෙනවා නම් එන්නේ ඒක අපි රට ඇතුලේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරා සමානයි. ඒ කොහොමද? දැන් මම උදාහරණයකට ගන්නම්. මේ රට ඇතුලේ අපි හිතන්න හාල් කිලෝ 10ක් හදනවා. අපි ගාව තියෙන රුපියල් 1000යි. එතකොට මේ 1000 තමයි හාල් කිලෝ 10 ඇතුලේ හුමාරු වෙන්නට ඕනේ. මේකට තව රුපියල් 1000 2000 5000 දැම්මුත් වෙන්නේ එකම හාල් කිලෝ ප්‍රමාණය තමයි අර රුපියල් ප්‍රමාණයත් එක්ක සංසරණය. ඒක තමයි අපි කියන්නේ උද්දමනයේ ඉහළ යනවා කියලා. හැබැයි මේ මොහොතේම අපි ඩොලර් එකක් විපෙව්වොත් ඩොලර් එකක තේරුම තමයි අපි ඩොලර් එකක් ගෙනල්ලා මෙහි ලංකාවේ බඩු මුට්ටු කරන්න බෑ නේද? බැංකුවේ මාරු කරගන්න පුළුවන් වෙනම කතාව. නමුත් මේ ඩොලර් කොළය ඩොලර් නෝට්ටුවේ අවසාන විග්‍රහය දියන්නට ඕනේ ඒ රටට විදේශයන්ට. ඒ කියන්නේ අපිට මේ ඩොලර් එකක් වටිනා භාණ්ඩ ගේන්න පුළුවන්. ඒ කියන්නේ අවසානයේ මේකයි ඩොලර් මේ සංචිත ඉතාමත් වැදගත් වෙන්නේ ඩොලර් යනු රටට භාණ්ඩ ආනයනය කිරීමට භාණ්ඩ සේවා ආනයනය කිරීම ලැබෙන ලයිසන් එකක්. ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදනය කරා සමානයි. ඔන්න ඕක තමයි තීරුම් ගන්නට ඕනේ. ඒ නිසා අපි රටක් ගොඩ යන්න නම් නිවැරදි සැලසුම් නම් රටේ දේශීය නිෂ්පාදනයේ වැඩි කරන සැලසුම් සකසනවත් එක්කම අද අපි ජීවත් වෙන්නේ අර රොබින්සන් ක්‍රූසෝ වගේ අර උපකල්පිත තනි ලෝකයක නෙමෙයිනේ. මුළු ලෝකෙත් එක්ක ගැට ගැහිලා තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා. ඒ නිසා මේ ලෝකෙත් එක්ක යන්න ඕන ගමන. ඒ නිසා හැම අවුරුද්දෙම විදේශීය වෙළඳ පංගුව ලෝකෙ වැඩි වෙනවා. හැම රටකම මේ හුමාරු යන්නේ අපි තනියම සියල්ල කරන්නට ඕනේ නැහැ. එන්නම් අනිවාර්යයෙන්ම රට දියුණු වෙන්න ඕන. මම කර කිව්වක මහ ජනතාව සමස්තය දියුණු වෙන්න ඕන නම් නිෂ්පාදනය වැඩි වෙනවත් එක්කම ජාත්‍යන්තරයේ විදේශ වෙළඳ පංගුව වැඩි කරන සැලසුම් ටික සකස් කරන්න ඕනේ. ඔන්න ඕවා තමයි ඇත්තටම සාකච්ඡාවට බඳුන් වෙන්නේ නැත්තේ. එහෙම නිසා තමයි ඒ මන් දන්නේ මොකක්ද හේතුව කියලා. අපි ඊටාම සරල සාකච්ඡා ගන්නවා. දැන් ඊයේ පෙරේදා ඔය ආනයන සීමා කිරීම සම්බන්ධයෙන් අර LC එකක් මේ ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවනේ. එතෙන්දී ඒ නිසා ආර්ථිකයට ඇතිවෙන සැබෑ බලපෑම සාකච්ඡා වෙනුවට සමාජයේ සාකච්ඡා වුණේ මොකක්ද? මේ යට ඇඳුම් පිළිබඳ ප්‍රශ්නයක්. ඇයි ඒ හේතුව තමයි යන්න අරපයිපේ තියෙන මේ ඒ සාකච්ඡාව එක්ක හිතාමතා කරන වැඩද දන්නේ නැහැ. ඒ නිසාම ඇත්තටම එතනින් ඇතිවෙච්ච සමාජ ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නේ යට ගියා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඉතින් මම මේ නැවත නැවතත් මතු කරන්නේ අපේ ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ විශාල ගැටලුවක් තියෙනවා කියන කාරණේ. පැහැදිලි කතන්දරයක් ඒක. අර කිව්වත් වගේ නිකන් උදාහරණයකට මම හිතලා බැලුවා මෙතන මිලියන ගාණක් සල්ලි ගොඩ ගහලා තිබ්බොත් එළියේ මට ඒ සල්ලි වලින් ගන්න දෙයක් නැති වුණා. නැති මොනව කරන්නේ? මම මොකද කරන්නේ කියලා. ඒක ඇත්ත කතාවක්. ඒක කියන්නේ භූමියේ අපිට දකින්න පුළුවන් දෙයක්, මහ පොළොවේ අපිට දකින්න පුළුවන් දෙයක්. සල්ලි කොයිතරම් මේ විදිහට හරි කොයිම ආකාරයකට හරි ගෙනල්ලා වැඩි කරත් නිෂ්පාදනය වෙන්නේ නැත්නම් එක්ක ආනයනය කරන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ කියලා ඔබතුමා කියන්නේ. ඔව් නිෂ්පාදනය කරන්නේ නැත්නම් සහ අපි නිෂ්පාදනය අපනයනය කරන්නේ නැත්නම් කරන්නේ අපිට උපයා ගන්න බෑ. මොකද දැන් ආනයනය කරන්න ඩොලර් උපයන්න එපයි. දැන් අපි උපකල්පන රට ඇතුලේ රුපියල් තිබ්බායි. රුපියල් වලින් ආනයනය කරන්න බෑ. අපි උපකල්පනයකට යමු. දැන් ඉන්නේ නිකන් 0 බ්ලැන්ක් ලෙවල් එකක. දැන් හෙට අපි iPhone එකක් හරි මොකක් හරි එකක් ආනයනය කරනවා. ඩොලර් අපි 1000යි කියලා. එතකොට රුපියල් වලින් ගෙවන්න බෑ. අපේ ඇතුලේ බැංකුවෙන් මාරු කරගෙන ඒ ගණන කරාට අදාළ කම්පැනිට ඩොලර් වලින් ගෙවන්න ඕනේ. එහෙම ගෙවන්න නම් අපි එක්ක අපනයනය කරලා තියෙනවා. ඒකයි මම කියන්නේ දැන් ආනයනය අපිට වැදගත් වෙන මොකද අද ආනයනය කරන බඩු අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ආනයනය කරන්න අපිට අපනයන ඕන. එහෙම නැත්නම් අපිට කොහෙන්ද ඩොලර් ඕනේ? කවුරු නිකම් දෙන්නට ඕනේ. එහෙම දෙන්න ආයේ මම දන්නේ ඉන්න. අපි දැන් ඇත්තටම අපේ විශේෂයෙන්ම රට ඇතුළට සල්ලි එවනවානේ අපේ ඔය මේ මැද පෙරදිග විවිධ රටවල වැඩ කරන අය. එන්නේ වලින් අපිට හැකියාව ලැබෙනවා අර ආනයනය කරන්න. ඒකයි ඒගොල්ලන් නිතරම අගයන්නේ. ඇත්තටම අර සැබෑලස මේගොල්ලෝ අගයනවා නෙමෙයි. මේ ඒගොල්ලන් කරන කැපකිරීම දේ දාඩිය මහන්සියෙන් හම්බ කරලා රටට එවන නිසාම කරනවා නෙමෙයි. ඒ එවන සල්ලි ටික ඒගොල්ලන් පෞද්ගලිකව ගත්තට රටට සංචිතයක්. ඒ සංචිතේ පාවිච්චි කළා තමයි රට ආනයනය කරන්නේ. එහෙම එන්නට ඕනේ සල්ලි. එහෙනම් නිකන් කවුරු හරි දෙන්නට ඕනේ පිනට. එහෙම නැත්නම් ණයට ගන්නට ඕනේ. එහෙම නැත්නම් ආයෝජන විදිහට එන්නට ඕනේ. අනිත් හැම මාර්ගයකම ආවොත් ඒව ආපස්සට යනවා. අපි ආයෝජකයෙක් ගෙනාවොත් එයා ආපහු හොරන් යනවා. ණයට දුන්නොත් ගෙවන්න ඕනේ. අපණයනේ කරොත් ආයෙ ගෙවන්නට ඕනේ. අපේ ශ්‍රමිකයෝ අපිට එවුවත් ආයෙ ගෙවන්න ඕනේ. ඒ නිසා අපේ වැදගත්ම ශාස්ත්‍රය තමයි රාජ්‍ය පාලනයේදී තීරණ ගැනීමේදී කල්පනා කරන්න ඕනේ. උපක්‍රමශීලීව අපනයනය වර්ධනය කරන්නත් අපේ ශ්‍රම සම්පත දර වර්ධනය කරලා තාක්ෂණයේ උස්සේ අපේ සේවා සැපයීමනුත් විශාල පංගුවක් අත්පත් කරගන්න ඕනේ. ඔය දෙක අත්පත් කරගන්න ඕනේ. අනිත් ඒවා හැමතිස්සෙම එහාට මෙහාට කරකිනවා. දැන් විදේශ ආයෝජනවලදී පවා අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. නැත්තම් ඒගොල්ලෝ මොකද කරන්නේ? මෙහි ඇවිල්ලා අපිට මිලියනයක් ගෙනල්ලා අවුරුදු 5-10ක් ඇතුලේ මිලියන 2 ඊට වඩා 100ක් ගෙනාන 200ක් කරන් යනවා. අරන් බලන්නකො දැන් තියෙන ලංකාවේ තියෙන බහුජාතික සමාගම් ඒ ආනයන අපනයන ක්‍රියාවලිය ඇතුලේදී ඒ බඩු මුට්ටු ඔක්කොම ගේන්නේ ඒ රටවල් වලින්. එතකොට වැඩි මිල කරනවා. කරලා ඉවරලා එහෙට ඩොලර් ටික යවා ගන්නවා. ලාභ උපයෝග ගමන් ලාභාංශ විදිහට අරන් බලනවා. එතකොට දැන් අපි ගමු මම සමාගම් වල නම් කියන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම සමාගමක් ගත්තාම මේ උපක්‍රමයට යනවා. ඒකයි මම කියන්නේ සැබෑ ලෙසම අර ඔබ කලිනුත් සඳහන් කළා වගේ අපි රටේ ලෝකයේ මේ සිංගප්පූරුව අපි ආදර්ශයට ගන්න තත්වයන් වල දීපවානේ අපි ඉලක්ක තිබුණා නම් රට දියුණු වෙන්න උණයි කියලා අපි එතෙන්ට යනවා වෙනුවට අපි කරගෙන තියෙන විශාල විනාශයක් කරමන් කිව්වේ පොදු කණ්ඩායමට චූටි කණ්ඩායමට හොඳ වැඩක් කරගෙන තියෙනවා ඇත්තටම ඒ පොදු කණ්ඩායම වෙනුවෙන් තමයි අපි මෙතරම් සංවාද ගොඩ නගන්න උත්සාහ කරන්නේ අර සමහරවිට කවහරි අහන්න පුළුවන් ඇත්තටම කරන්න දෙයක් නැද්ද කියලා දැන් මේ අපි මේවා කතා කරන්නේ අපිට කරා වෙන කරන්න දෙයක් නැති හින්දාද කියලා නෑ කරන්න දේවල් තියෙනවානේ මහාචාර්යතුමනි. දැන් මේ මොහොතේදී සමහර කෙනෙක්ගෙන් අහුවාම මම කියන්නේ අපිට අහන්න ලැබෙන දේවල් අපිට ජනතාව මුණ ගැහෙද්දී ඒ අපිට කියන දේවල්. දැන් මේක ගොඩ ගන්න බෑ කියලා සමහරු කියනවා. මේක වෙනස් කරන්න ආපස්සට හරවන්න බෑ කියලා අපි කියනවා. කවුරු හරි මේ සම්බන්ධ ප්‍රතිපත්තිමය තීන්දුව ගත යුතු බව ඇත්ත. නමුත් ඒක අපි දේශපාලනික කාරණාවක්නේ. ඒ ප්‍රතිපත්තිමය තීන්දුව හා සම්බන්ධව දැන් මේ අපි ඉන්න වාතාවරණය ඇතුලේ මේ තත්ත්වය ඇතුලේ අපි දන්නවනේ අපි ඉන්න තත්ත්වය මොකක්ද කියලා. අපිට මොකක්ද කරන්න පුළුවන්? කොතනින්ද අපි හරියටම පටන් ගත යුත්තේ කියලා කිව්වොත්? ඔව් දැන් මේ ඉන්න තත්ත්වයේ යටතේම මේ ආණ්ඩුව යටතේම නම් දැන් අපි ඒ යථාර්ථය අපි ගමුකෝ. ඔව්. සැබෑලෙසම මේ අර්බුදයෙන් ගොඩ යන උමනාවක් තිරණ කළ යුතු පළවෙනිම කාරණය තමයි පුළුල් විශ්ලේෂණයක් කරමින් පළවෙනි එකඟ වෙන්නට ඕනේ මෙන්න මේ කණ්ඩායම අර අපි කියන මාෆියාවෙන් ගැලවෙන්නට ඕනේ. ඒක ලේසි එකක් නෙමෙයි බැරි වැඩක් මම මේ යෝජනා කරන්නේ. මොකද එතනින් ගැලවෙන්නේ නැති තාක් දුරට ඒ තමුන්ගේ ලාභ උපයන චේතනාවෙන් ගැලවෙන්නේ නැති තාක් දුරට කොච්චර උපදෙස් දුන්නත් අනිත් පැත්තේ සැලසුම් සකස් කරන කණ්ඩායම හිටියත් මේක හරියන්නේ නැහැ. අපේ රටට කිසිම හිඟතාවයක් නැහැ බුද්ධිමතුන්ගෙන්. ඕනෑ තරම් ඉන්න මුළු ලෝකේ පුරාම අරන් බලන්න විසිරීලා බලපුවම ලංකාවේ අය හැම තැනකම ඉන්නවා. නාසා ආයතනවල ඕනම රටක ඉන්නවා. හැබැයි ඒගොල්ලන් දැනට මෙහි නැතිව. නමුත් අපේ රට හරි පාරක යනවා නම් ඔය කණ්ඩායම පවා නැවත මෙහි එනවා. නමුත් එහෙම නුනොත් වෙන්නේ මේ තවත් ඉන්න කණ්ඩායම් ටිකත් එළියට. එහෙනම් පළවෙනිම කොන්දේසි අනුශීක්ෂණ කියන්න කැමති වෙන්නට ඕනේ අන්න අර දේශපාලන දැක්මක් මතවාදයක් ඒ අයිඩියොලොජි එකක් නැතුව කවදාකවත් රට දියුණු කරන්න බෑ එහාට මෙහාට ගිහිල්ලා. එතනින් ගැලවුණොත් ඒ මතවාදයට එකතු වුණොත් ඒ මතවාදයේ වෙනුවෙන් මහ ජනතාවගේ සහයෝගය අනිවාර්යයෙන්ම ලැබෙනවා. මහ ජනතාව විරුද්ධ වෙන්නේ නැහැ හොඳ දෙයක් වෙනුවෙන්. මහ ජනතාව විරුද්ධ වෙන්නේ වැරදි පැත්තට. ඒ අනුව අනිවාර්යයෙන්ම සැලසුම් සකස් කරලා දිගු කාලීන විසඳුමක්ම තමයි මෙතෙන්ට තියෙන්නේ. හැබැයි කෙටි කාලීන උත්තරයක් අපි ඇහුවොත් දැන් මේ ඔය මම කියන කතන්දරේ වෙන්න හැබැයි අවුරුදු 2කින් 3කින් පුළුවන් 5ක් කියන්නේ ඉතාලි විශාල කාලයක්. ඉතාලියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි දැන් අපි කොහොමද මුහුණ දෙන්නේ මේ ණය ආර්බුදයට? මේ මොහොතෙන් ගොඩ යන්නේ මොකක්ද කිව්වොත් එතෙන්දි පවා ආණ්ඩුවට පුළුවන්කම තියෙන ඉතාලම අවංක භාවයේ පෙන්වමින් තමුන්ගේ සැලසුම සකස් කරන ගමන්ම ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන්න මෙන්න මේ වගේ තත්ත්වයක් අපි මුහුණ දීලා තියෙන්නේ. හැබැයි අපි මේ සැලසුම අනුව ඉදිරි අවුරුදු 2ේදී 3ේදී 5ේදී 10ේදී මේ විදිහට රටේ නිෂ්පාදනය වැඩි කරනවා. මහ ජනතාව එකට දායක කරගන්නවා. සාධාරණ ක්‍රමවේදයක් අපි ගණන් කරනවා. අපනයන වැඩි කරගන්නවා. ඒ අනුව අපිට හැකියාව ලැබෙනවා 2න් 3න් 5න් මේ ණය ටික ගෙවා දාන්න. ඒ නිසා අපිට යම් සහන කාලයක් දෙන්න. මේක දිහා බලන්න අපි ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරනවා කියන සැලැස්ම ඉදිරිපත් කරගත්තොත් මේවා නිකම්ම හීන විතරයි මම කියන්නේ යනවා නම් යන ලයින් එක. එහෙම ගියොත් විතරම තමයි මේ අර්බුදයෙන් ගොඩ වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ගොඩ වෙන්න බෑ. මේකේ එරි යනවා. අර මං කිව්ව කණ්ඩායම එරෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්න කණ්ඩායමක්වත් ඒ වටේ ඉන්න කණ්ඩායමක්වත් එරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලන්ට මේක ප්‍රශ්නේ. දැන් ඔබ ඒකට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඇයි මේ ආණ්ඩුව එතෙන්ට තල්ලු වෙන්නේ නැත්තේ කියලා. ඇත්තට මේ යන විදිය ආණ්ඩුවට හෝ වටේ ඉන්න කණ්ඩායමට හොඳයි. තව තව අවස්ථාවාදීව ලාභ හොයන්න පුළුවන්. දැන් ඔය ආනයන සීමා කරපු එකෙන්ම ඇත්තටම ආනයන තහනමක් නෙමෙයි උනේ. දැන් මේ අර අපි නයිවරලි PLC මේ ඕපන් කරන්න ගියාට පස්සේ දැන් ඔබ කලින් ආනයනය කරගෙන හිටියානම් රුපියල් ලක්ෂ 10ක බඩු ගෙන්නන ඩොලර් අපි හිතමු ඩොලර් ලක්ෂ 10ක කියලා. ඩොලර් ලක්ෂ 10ට අවශ්‍ය කරන රුපියල් ප්‍රමාණය බැංකුවේ තැන්පත් කරන්න ඕනේ. දැන් අනිවාර්යයෙන්ම 100%ක්. ඒක ණයකටවත් ගන්න බෑ ඔබ. බැංකුවෙන් ඔබ සතුව තියෙන ධනෙ තැන්පත් කරන්න ඕනේ. එතකොට මේ බඩු වරායට ආවට පස්සේ මේ බඩු ලැබුණයි කියලා කිව්වහම තමයි බැංකුව නිදහස් කරන්නේ. හැබැයි බැංකුව නිදහස් කරන්න ඔබ අර තැන්පත් කරපු මුදලට අමතරව ඩොලර් ලක්ෂ 10ට අමතරව ඔබ ඩොලර් ලක්ෂ 10ක් මිලදී ගන්න රුපියල් ප්‍රමාණය බැංකුවට ගෙවන්න ඕනේ. එතකොට තමයි බැංකුව රිලීස් කරන්නේ. ඒ සහතිකේ වරායට ගියහම තමයි වරායෙන් නිදහස් කරන්නේ. එතකොට ඒ විදිහට සල්ලි ගොඩක් දැන් අපි ලක්ෂ 10 කට මේක මිලියන ගණන් එන්නේ. ඒනකොට ගොඩක් හිර කරන්න පුළුවන් වෙන්නේ මොන වගේ ආනයන කරුවටද? සුළු පරිමාණේ මහා පරිමාණ ආනයන කරුවන්ට මිසක් මේ සුළුවට ආනයනය කරලා සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ආනයන කරුවන්ට ওই වැඩේ කරන්න බෑ. මේකෙනුත් කරන්නේ ඒගොල්ලන්ගේ මේ තරඟ බිමෙන් අයින් කරලා අර ගොල්ලන්ට විතරක් ඉඩ කාස්තාව අවස් දෙනවා. දැන් බඩු හිඟ වෙන්නේ නැහැ. මේකේ බඩු හිඟයක් ඇති වෙලා නැහැ. මිල ගණන් ඉහළ යනවා මේකේ. ඒ මිල ගණන් ඉහළ යනකොට ඒ මිල ගෙවන්නේ රටේ ඉන 700 අතිබහුතර ජනතාව. ඒක ලාභය ගන්නවා කීප දෙනෙක්. ඒක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදීද සාධාරණද? ඉතින් එවැනි තත්වයකදී ලෝකයේ හැම වෙලාවෙම බලනවා මේ මේකට අපි මැදිහත් වෙලා මේ පොදු උත්තරයකට ගිහිලා හරියන්නේ නැහැ කියන එක. ඒ වගේම ණය ප්‍රශ්නෙත් එහෙමයි. දැන් අපි කරන්නම දෙයක් නැති තැන්වලදී ණය ගන්නවා. හැබැයි අපි අරන් බලන්න මේ ණය අරගෙන මොනවද කළේ කියන කාරණේ. ණයක් ආයෝජනය කරලා නැවත ප්‍රතිලාභ ඉපයුවේ නැත්තම් ලොකු ප්‍රශ්නයකට යනවා. දැන් අපි විදේශ වලින් අරන් ගන්න තියෙන විශාල ණය ප්‍රමාණයක් ඔය ව්‍යාපෘති වලට ගත්ත ණය ගත්තාම ඒවල යම් යම් ආකාරක්ෂමතා තියෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙවෙයි. අපි මුදල් වෙළඳපළෙන් ගත්ත ඔය සුවෛරී බැඳුම් කරවලට ගත්තු ණය ඇත්තටම අතිබහුතරයක් යොදාගත්තේ ණය ආපසු ගෙවන්න. එතකොට නැවත රටේ ඩොලර් නිෂ්පාදනය වෙන්නේ නැහැ. වාහන නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ගැටලුවත් විශාල වශයෙන් බලපාලා තියෙනවා. ඉතින් මේක අපි සාරාංශගත කරගත්තොත් මින් අර්බුදයෙන් ගොඩ යන්න තියෙන විසඳුමම තමයි අර මම කිව්වා වගේ සැලසුම්කරණය, ඒ සඳහා අවශ්‍යතාවය, කැපකිරීම සහ වංචාවෙන් දූෂණයෙන් තොරව ඒ වැඩේ කරන්න පුළුවන් හැකියාව ලබා ගන්න ඕනේ. ඔය සියල්ල එකකට එකක් පද්දයක එකක් විතරක් කරලා අනිකක් අතහැරපුවාම තියෙන ප්‍රශ්නේ තමයි මේ අපිට පේන්නේ. දැන් අපි පැහැදිලි කරගෙන යද්දී ඔබතුමා මේ ආනයන හා සම්බන්ධව කතා කරපු නිසා අපිට දැන් ආනයන ගැන අපි කතා කරනට වැඩිය මම හිතන්නේ අපිට මොකක් හරි අපි අර සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් යන්තම්වත් ගොඩ දා ගන්න පුළුවන් වෙනවා අපනයන ගැන කතා කරොත් මේ වෙලාවේදීවත්. ඒ කියන්නේ අපි ටික කාලයක් ගත කරගෙන ආවා ආණ්ඩු ගණනාවක් පහු කරලා. ඒ පහු කරපු කිසිම රජයක් මේ අපනයන සංවර්ධනය කරන්න වැඩපිළිවෙලක් අපි නිශ්චිතව දැක්කේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ කර්මාන්ත වශයෙන් ගත්තත්. එතකොට ලංකාවේ දැන්ට තියෙන එකම රැකගත හැකි කීයක් හරි රටට ඩොලර් හම්බ කරලා දෙන්න අපිට තියෙන්නේ ඇඟලුම් සහතේ විතරයිද? වෙන මොනවත් ගැන අපි ફોකස් එකක් දක්වලා නැද්ද මේ වෙනකම්? ඔව් මෙහෙමයි. ඇත්තටම දැන් ආණ්ඩු විසින් එහෙම දීර්ඝකාලීන සැලසුම් ක්‍රමයකට උපාය මාර්ග වලට යනවායි කියලා අපිට පේන්නේ නැහැ. කොහෙන් හෝ ලැබෙන ඩොලර් ප්‍රමාණයක් මත ඒ දිනදා තත්ත්වය පවත්වාගෙන යනවා. දැන් මේ තියෙන්නේ මේ ආණ්ඩුවවත් එහෙම නෙමෙයි. මේ අවුරුදු ගානක් දිගටම අරගෙන ආපු ක්‍රමවේදය ඇතුළේ. එතෙන්දි දැන් අපි ඇඟලුම් සහ සංචාරක කර්මාන්තය කියන ශේත්‍ර දෙක ගත්තා වුණත් ඇත්තටම අර ලොකුවට ඩොලර් පෙනුණාට අපි දැන් ඩොලර් ප්‍රමාණය කතා කරනවානේ. ඇඟලුම් ශේත්‍රයෙන් තමයි වැඩිම ඩොලර් ප්‍රමාණයනේ සංචාරක කියලා. ඇත්තටම ගත්තාම ඒකේ සුද්ධම ප්‍රමාණය ඒක නෙමෙයි. සංචාරකයේ ඩොලර් 100ක් මෙහි වේදම් කරනකොට සැලකිය යුතු ප්‍රමාණයක් ඒ සංචාරයට අදාළ කර්මාන්ත පවත්වාගෙන ආයෙ එළියටත් යනවා. හැබැයි ඒක කවුරුත් කතා කරන්නේ නැහැ. ඇඟලුම් කර්මාන්තයේ බීරොඩ තත්ත්වය ඉතාම භයානකයි. ඇඟලුම් කර්මාන්තයේ 90%ක් විතර ඒ ආනයනය කරගන්න යනවා. ඒ වගේ මේ ඒ සමාගම් ඉතාම දක්ෂයි. ඒකට අපි කියනවා ට්‍රාන්ස්ෆර් ප්‍රයිසින් ටෙක්නික්ස් කියලා. ඒගොල්ලන් මේ රට ඇතුලේ ඉතුරු කරන චූටි වටිනාකම් එකතුවක් විතරයි. ඒතර අපි ඇඟලුම් වලින් ඩොලර් 100කට භාණ්ඩයක් වික්කට අපි රට ඇතුලේ ඩොලර් 100ක් ඉන්නේ නැහැ. එනකොට මේකෙන් රෙදි ටික ගේන්න, නූල් ගේන්න, ඉඳි කට්ටේ අර බොත්තමේ පවා ඉඳලා ගේන බොත් ඒ විතරක් නෙමෙයි මම පෞද්ගලිකව අත්දැකීම් ලැබලා තිනවා. BY කම්පැනිස් වල ඔඩිට් වලට ගිය වෙලාවකදී අපේ රටේ ඇතුලේ BOI පනතට අනුව ඒගොල්ලන්ට හැකියාව තියෙනවා අර ස්ටේෂනරි පොතපත පෑන පැන්සල මකනේ පවා තමුන්ගේ රටින් ගෙන්නන්නේ මෙහෙන් නෙමෙයි ගන්නෙ. එතකොට ඒවට කොන්දේසි දාගෙන නැහැ. ඒ කියන්නේ උපක්‍රමශීලීව අපිට ඩොලර් මෙහෙම 100 පෙන්නුවාට ඒ 100ට ආසන්න ප්‍රමාණයක් එළියට ගිහිලා තියෙන නිසා ඒක මම දකින්නේ නැහැ උපක්‍රමශීලීව රටක් ගොඩ යන්න තියෙන ඩොලර් ප්‍රමාණය කියලා. එහෙනම් කොහෙද පැත්ත? පැත්ත ඊටාම පහසුලෝ තියෙනවා අපේ රටේ අපනායන විවිධාංගීකරණයකට පෙළඹෙන්නට ඕන විශේෂයෙන් මේ ලෝකයේ දැන් තියෙන මේ ග්ලෝබල් සප්ලයි චේන් එකක්. දැන් එක භාණ්ඩයක් කිසිම රටක තනියම නිෂ්පාදනය වෙන්නේ නැහැ. අපේ හැකියාවන් අනුව අපිට පුළුවන්කම තියෙන විශේෂයෙන් මේ තොරතුරු තාක්ෂණය, ඒ වගේම අනෙක් තාක්ෂණ ශාස්ත්‍රයේ අපේ හැකියාවන් තියෙන අය ඉන්නවා. ඒ අය පුරුදු පුහුණු කරමින් ඒ ශාස්ත්‍ර ඉලක්ක කරගනිමින් අපි භාණ්ඩා සේවා නිෂ්පාදනය කරන්න අන්න එයාට. ඒ කියන්නේ අදට වඩා හෙටට ඉලක්කගත කරන්න ඕනේ. ඒ වගේම අපේ දැනට සාම්ප්‍රදායිකව අපනයනය කරන දේවල් තියෙනවා කෘෂි කර්මාන්තයේ, ඒ වගේම කර්මාන්ත ශාස්ත්‍රයේ යම් යම් භාණ්ඩ එව්වා. ඒ වගේම සමහර අමුද්‍රව්‍ය ඔය මේ ප්‍රොඩියුස් කියලා කියනවාද කුරුඳු, ඒ වගේ අපිටම ආවේනික දේවල් ඒවා නිකම්ම මිනිරං, ඒවා නිකන් යන්නේ කණිජ සම්පත් තියෙන විශාල ප්‍රමාණයක් නෑ. නමුත් ඒ තියෙන ටික පවා අර නිකම්ම ඒ කණිජ සම්පත විදියට තමයි එළියට දාන්නේ. කුරුඳු විදියට එළියට දාන්නේ. තේ ටික පවා එකෙනෙක් දෙන්නෙක් විතරයි වැලි වැඩ. ඒ නිසා ඒ පැත්තත් අපි හිතන්නට ඕනේ මේක ගොඩ යන්න ඕන නම් ඇත්තටම ආණ්ඩුව ඒ සඳහා පාසුකම් දෙනවා නම්. එතන වැලි වැඩ ප්‍රොඩක්ට්ස් වලට ලොකු ඉඩක් හැදෙනවා. ඉතින් මේ තියෙන්නේ එක පැත්තක ඔබ කලින් සඳහන් කරා වගේ සැලසුම් කරන්නේ පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි ඒක විතරක්ම නෙමෙයි. සැලසුම් වලින් එහාට ගියාර මම කිව්ව දේශපාලන මතවාදයේ ප්‍රශ්නේ තමයි ප්‍රධානම කුළුණ. ඒක හංගගෙන තමයි අනිත් ඔක්කොම කතා කරන්නේ. නමුත් ඒගොල්ලන්ට පුළුවන් කළමනාකරණය කරා නම් මීට වඩා හොඳ ජීවිත මට්ටමක් අරගෙන දෙන්න. මොකද අඩුම ගානේ මිනිහෙක් රටේ ජීවත් වෙනකොට අපේ දේශපාලන මතමතාන්තර පක්ෂ පාට ભેද සියල්ලම අමතක කළොත් අපි හැම කෙනෙක්ම මිනිස්සෙක්. මේ මිනිස්සෙකුට ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් තියෙනවා. ඒන් ප්‍රධානම එකක් ආහාරය. ඇඳුම් පැළඳුම්. මේ පුංචි දේවල්. එන්නේ තත්ත්වය ළඟා කරගන්න පුළුවන් නම් ඒකට අපි කියනවා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් තියෙනවා කියලා. මිනිහෙකුට මූල්‍ය නිදහසක් තියෙනවා කියලා. අතේ අති බහුතරයට එන්නේ මූල්‍ය නිදහස නැහැ. ඔබට කඩේකට ගිහිල්ලා කෑමක් කනකොට ඔබට හිතෙනවනේ මේ කෑම මට හොඳයි කේක් කෑල්ලක් දකින්න හෝටලයක ඒකේ මිල බලන්නේ නැතුව ඔබට කන්න පුළුවන් නම් ඔබට මූල්‍ය නිදහසක් තියෙනවා. ඔබ කඩේකට ගිහිල්ලා ඇඳුමක් ගන්නකොට ඔබට හිතනවා මේ ඇඳුම තමයි මට හරියම ලස්සන මේ ගමනට යන්න මේක හොඳයි ඇඳලා බැලුවත් හොඳයි අම්මට මේක දෙන්න කියලා කියන්න ඔබට ශක්තියක් තියෙනවා නම් මූල්‍ය නිදහස තියෙනවා. ඔබට සපත්තු දෙක ගන්නකොට ඒ වැඩේ කරන්න පුළුවන් නම් වෙනත් අවශ්‍යතාවයක් කරන්න පුළුවන් නම් ඒවා මහා ලොකු රොකට් හදන්න නැත්නම් වෙන මේ විප්ලව කරන්න මහා විශාල දේවල් අත්පත් කරගන්න ධනෙ ගොඩ ගසන්න දේවල් නෙමෙයි. අන්න ඒ නිදහස ඒ රටේ පුරවැසියාට දෙන්න බැරි නම් ඒ පාලනයෙන් ඇති ප්‍රශ්නේ මොකක්ද? ඒක තමයි අපි කියන්නේ මේ සැලසුම් වල මූලිකම දේ වෙන්නට ඕනේ. ඉස්සෙල්ලාම මේ මිනිසුන්ගේ මූල්‍ය නිදහස සුරක්ෂිත කරන්න පුළුවන් ආර්ථිකයක් හදන්න ඕන සැලසුමක යෝනේ. ඒක පේන තෙක් මානකවත් නැහැ. උතන තමයි තියෙන ප්‍රශ්නේ. ඔබතුමා යෝජනා කරන්නේ ඒක කරන්න පුළුවන් අපනායන සංවර්ධනය කළ විතරක් කියලාද? නැහැ. අපනායන සංවර්ධනය කරන්න නම් දේශීය නිෂ්පාදනය වැඩි කරන්න මේපයි අපිට වෙන දේශීය නිෂ්පාදනය වැඩි කරන්නත් අපිට සැලසුම් අපි සැලසුම් හදාගෙන එනවානේ. කියන්නේ විවිධ කාල සීමාවන් වල විවිධ රජයන් සැලසුම් ගේනවා. නමුත් තවත් කොට්ටාශයක් ඉන්නවා ලංකාව ඇතුලේ යෝජනා කරනවා මේ ජාතික ප්‍රතිපත්ති කියන සංකල්පයෙන්. දැන් ආර්ථිකය සම්බන්ධව අවුරුදු 5න් 5ට අපිට ප්‍රතිපත්ති හදාදී ඉන්නවා කියන්නේ එක එක එන පක්ෂයේ එකක් ලිබරල් වාදී පක්ෂ සමහරක් ඒවා අර්ධ සමාජවාදී පක්ෂ මේවා මේ සම්මිශ්‍රණයක් එක්කනේ අපි යන්නේ. ඒතර අපි එක වෙලාවකට සෑහෙන ඕපන් ඉකොනොමි එකක් තව වෙලාවකට අපි එහෙම නැහැ. එතකොට එහෙම වෙනස් වීමක් ඇතුළත් අපි ගොඩාක් ගැටලු හදාගෙන තියනවාද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙමයි පළවෙනි කාරණේ තමයි ඇත්තට ගැටලුවට එන්න කලින් අර හැඩරුවෙන් ගත්තාම දේශපාලන යන්ත්‍රත් විවිධ මතවාද තිබුණාට ළම ලිබරල් ඕ කොටසක් ලිබරල් සමාජවාදී වගේ බැලුවට මතු පිටින් නම් වලින් තිබුණාම දැන් ලංකාවේ නම ගත්තත් නේද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියලා. ඇත්තට මේ නම් වලින් ඔය කියන එක ලක්ෂණයක්වත් පෙන්නුම් කරන්නේ නැහැ. විශේෂයෙන් නිදහසෙන් පස්සේ ක්‍රමිකව අපි අනුගමනය කරපු හැම රාණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් නම් එහා මෙහා වුණාට මේ ලෝකයේ මේ ධනේශ්වර ක්‍රමයේ තමයි ගිහිලා තියෙන්නේ. 70න් පස්සේ ඒක නව ලිබරල් වාදයේ විදියට තමයි ගිහින් තියෙන්නේ. මතු පිට පින්ම වෙනස් වුණාට. ඒතකොට ඒක ඇතුලේ ඉඩ කඩක් සැලසෙන්නේ නැහැ. ඔබ ඔය කියන කාරණේට ජාතික ප්‍රතිපත්තිය දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් හදන්න අර මං කිව්ව බහුතරය වෙනුවෙන් ප්‍රතිපත්තිය හදනවා. මෙතන අපි කියන්නේ දීර්ඝකාලීන ප්‍රතිපත්තිය කියලා කියන්නේ වෙනස් නොවිය යුතු ප්‍රතිපත්ති නෙමෙයි. මොකද අද ලෝකයේදී ආණ්ඩුවකට වැදගත් වෙන්නේ උපායශීලී වීම, දුර දැකීම. ඒකට අවශ්‍ය යාන්ත්‍රණයේ තාක්ෂණයේ තියෙන මොකද හෙට ලෝකේ එක තප්පරෙන් දේවල් වෙනස් වෙනවා නේ. ඒ තප්පරෙන් දේවල් වෙනස් වෙනකොට නිෂ්පාදනය කරන්න රට ඇතුලේ සැලසුම් තියෙන්නට ඕනේ. දැන් මම ඔබට එක උදාහරණයක් කියන්න මෙන්න මෙහෙම එකක්. දැන් චීනය වගේ රටක් ගත්තාම චීනයේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ වෙන විචනයක් තියෙනවා මට. ඒක පැත්තකින් තමයි. නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ ඉතාම සූක්ෂම විදියට ලෝකයේ අවස්ථා අත්පත් කර ගනිමින් එතෙන්ට බහන නිෂ්පාදනය කරනවා. ඔබ දන්නවා මේ දවස්වල අපි කවුරුත් බයෙන් ජීවත් වෙන්නේ. කොවිඩ් හැදෙයිද කියලා. කොවිඩ් හැදුනොත් ඔබ මොකද කරන්න ඕනේ? ඇගේ ඔක්සිජන් ප්‍රමාණය මැනගන්න එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒතර ඔක්සිමීටර් එක දැන් ගෙන්නන්නට ඕනේ. ලංකාවට ඔක්සිමීටර් කොහෙන්ද ආවේ? එකපාර මිලියන ගණනාවක් ලංකාව ඇතුළට. කල්පනා කරලා බලන්න. ඒ තමයි චීනයේ ඒ නිෂ්පාදන යාන්ත්‍රණයේ තොරතුරු තාක්ෂණය විසින් ඒගොල්ලන්ට මඟ පෙන්වුවා. මෙහෙම ඉල්ලුමක් ලංකාවේ තියෙනවා. ටස් ගාලා හදන්නේ කිව්වා. ඒක එක කම්පැනියක් ඇදුවා නෙමෙයි. ඒගොල්ලන්ගේ නිෂ්පාදන ජාලගත යාන්ත්‍රණය ඇතුලේ පුළුවන්කම ලැබුණා කෙටි කාලයක් ඇතුළතදී මෙහෙට ගේන්න. අපේ අය ගෙනල්ලා ඒකෙන් වැඩිපුර ලාභ උපයෝගන වෙන වෙන ජාවාරංගාපක වෙනම දෙයක්. මම මේ ඒ කාරණා ටික නෙමෙයි කියන්නේ. ඒක ඇස්සේ ගැටලු ගණනාවක් තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ මේ අපනයන ආදායම ලබා ගැනීම ඉලක්ක කරගත්තු නිෂ්පාදනය සැලසුම් කරන්නේ. ඒ සැලසුම කවදාකවත් චීනේ ගහලා තිබුණේ නැහැ නේ අවුරුදු 20කට කලින්. ඒතකොට දැන් අලුත් ක්‍රම තත්වයේ යටතේදී අවුරුදු 20ට 30ට සැලසුම් නෙමෙයි. ප්‍රතිපත්ති ගරුක හැමතිස්සෙම මහ ජනතාව ඉලක්ක කරගත්තු තැනක ඉන්නවා නම් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. පැහැදිලිවම දැන් මේ සැලසුම් සකස් කරනවා කියන එක වෙනම කතන්දරයක් බවට පත් වෙලා. දැන් අපි සැලසුමක් හදාගන්නට අවශ්‍ය වුණොත් කොයි සැලසුමකට දෙන්නේ කියන එකත් ප්‍රශ්නයක් වෙලානේ මහාචාර්යතුමනි. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඔබතුමා කියනවා දැන් අවුරුදු ගානකට අපිට සැලසුම් හදාගෙන මේ යන තත්ත්වය ඇතුළත ලෝකයේත් එක්ක ගමන් කරන්න බෑ කියලා. නමුත් දැන් මේ වර්ෂයට අපි දන්නවනේ දැන් අපි කොවිඩ් එක්ක ජීවත් වෙනවා. අපිට සමහරට තව ඊළඟ අවුරුදු ගණනාවකට කියන්නේ ඉලක්ක තියෙන්නට ඕනේ. ඉලක්ක තියෙන්නට ඕනේ. නමුත් සැලසුම ෆික්ස්ඩ් තියාගන්න බෑ අපිට. ඒකනේ ඔබතුමා කියන උත්සාහ කරන්නේ. ඔව්. ඒතර දැන් මේ අවුරුද්දට මේ මාස 3ට මේ මාස 6ට ඔබතුමා කියන්නේ අපි රටක් විදිහට මේ සැලසුමක් එක්කද මේ දුවන්නේ අපි මේ කාල සීමාව පැත්තකින් තියනකොට නැත්නම් අපි මේක මේ ඍජු විවේචනයක් වෙනවානේ පහුගිය කාල සීමාව අපි ආපස්සට යන මේ කාල සීමාවන් වලින් කොයිම යම් හෝ කාලයක අපි එහෙම කෙටි කාලින දිගු කාලින අපි ඉස්සරහට මෙහෙම කරනවා මෙහෙම දෙයට තමයි මෙහෙම කරන්න කියලා අපි සැලසුම් තියාගෙන තියනවාද දැකලා තියෙනවද ඔබතුමා? එහෙම නැහැ. දැන් අපි ගත්තාම දැන් සැලසුම් විදිහට අපිට මතු කරගන්න පුළුවන් වෙන්නේම ආණ්ඩුවක් විසින් ඉදිරිපත් කරනු ලබන ආයවැය ලේඛනයත් එක්කලා. 1977න් පස්සේ විශේෂයෙන්ම මේ ගොඩක් අපි විවෘත කරගන්න එතෙන්දිනේ. එතනින් මෙහාට ගත්තත් සෑම ආයවැය ප්‍රකාශන ලේඛනය ගත්තාම කියවලා බලන්න හරිම ලස්සන සුරංගනා කතාවක් ඔබට කියන්නේ. මේ අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය විසින් රටේ ධනය නිෂ්පාදනය වෙනවා අපනයන වර්ධනය වෙනවා ප්‍රවර්ධනය වෙනවා මේ විදිහට අපි ඉලක්ක වලට යනවා බලන්න අර මහවැලියේ ව්‍යාපෘති වලදී පවා මේ වගේ කතන්දරක කියන්නේ අඩු වැඩි වශයෙන් මේ ප්‍රතිපත්ති කියවනකොට ලස්සනයි නමුත් මේක ක්‍රියාත්මක වෙනකොට ඇත්තට මේවා ක්‍රියාත්මක වෙලා තියෙන මේ ප්‍රතිපත්ති හෝ ඒ සැලසුම මතින් රටේ නිෂ්පාදනය කරලා අර මහ ජනතාවගේ ජීවිතේ සුඛිත මුදිත කරනවා වෙනුවට ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමේ තුල තියෙන යාන්ත්‍රණයේදී කිහිප දිනෙකට ප්‍රතිලාභ ගන්නෙ තැනට තමයි ඉඩකඩ සලස්සලා දීලා තියෙන්නේ. ඒක සැලසුම් තියනවා ලේඛනවල. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ අන්න අර කිව්ව අරමුණත් එක්ක. ඒක තමයි අපේ ඉතිහාසයේ පුරාටම තියෙන අත්දැකීම. සහ ඉතිහාසයේ පුරාටම අපිට අත්දැකීම් තියෙනවා ණය සම්බන්ධව. ඔව්. එතකොට දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ අපි දන්නේ නැහැ අපි දැන් කියයි මේ ඉන්නේ අපි උපරිම තත්ත්වයේ කියලා සමහරට අපි තව අවුරුදු 5කින් කියයි නෑ දැන් තමයි උපරිම තත්ත්වය දැන් ආයේ ආපහු හැරෙන්න තැනක් නෑ කියලා. දැන් රජයන් හැම අවුරුද්දෙම කියනවානේ මහාචාර්යතුමනි අපි ණය ගෙවනවා කියලා පස්සට. දැන් මේ ණය ගෙවන්නෙත් අපිට ගෙවන්න සිදු වෙන්නෙත් රුපියල් වලින් නෙමෙයි. ඒතර ඒ ණය ගෙවන්නත් අපි ඩොලර් තමයි හොයාගන්නට ඕනේ. දැන් මෙහෙම කරන්න විතරක් අපි ඩොලර් හොයාගත්තොත් ලංකාව ඇතුළට අපිට ආනයන කරන්න ඩොලර් ඇත්තටම නැති වෙයි. ඔව් ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ තියෙන තත්වයේදී නෑ හොයන ඩොලර් ටිකෙන් කරන්න වෙලා තියෙන ඩොලර් ණය ගෙවන එකම තමයි. ඉතින් මේ ඒක තමයි අපි දැන් මේ ණය අර්බුදයක නැත්නම් ණය ඌලක හිර වෙලයි කියලා කියන්නේ. හැබැයි අපි ප්‍රශ්න කරන්න ඕනේ කොහොමද මේ ණය ටික ඇති උනේ කියන එකනේ. දැන් අපි ණයක් ගත්තාම ආණ්ඩුවකට බලයකුත් අයිතිවාසිකමකුත් නීත්‍යානුකූලම තියෙනවා. තමුන්ගේ වියදම් පියවා ගන්න ආදායම මදි නම් ණය ගන්න. ඒතකොට ඒක දේශීය වෙළඳපොලේ ණය ගත්තර කමන්නේ. හැබැයි මේ ණය ප්‍රමාණය ඔබ පෞද්ගලික ජීවිතයේදී පවා අපි ණය ගන්නේ කාලා බීලා විනෝද වෙන්න නම් වියදම් කරන්න නම් ඒ ණය ගත්තට පස්සේ කොහොමද ඒ ණය ගෙවන්න වෙන්නේ? අනාගතයේදී උපයන ආදායමක වෙන කිසිම දෙයක් නැහැ. එහෙම නැත්නම් දේපල විකුණන්නට ඕනේ. එහෙම නැත්නම් ආය ණය හැබැයි තව ණය අරගෙන ගන්න ගත්තොත් තව එන්න අර්බුදයට යනවා. ඔය යාන්ත්‍රණයම තමයි ආණ්ඩුවකටත් වළංගු වෙන්නේ. ඒතර ආණ්ඩුවක අයවැය පරතරය වැඩි වෙන්න ඒකේ තියෙන්නේ පුනරාවර්තන වියදම කොටස වැඩි නම් ඒ සඳහා ණය ගන්න මුදල් අච්චු ගහ ගැහැමින් වෙන්නේ මේ අර්බුදයේ දීර්ඝව ඉහළ යනවා. හැබැයි ආණ්ඩුවකට ඒත් එක්කම හැකියාව තියෙනවා දීර්ඝ කාලීන සැලසුම් හදන්න. ඒ සැලසුම් හදනකොට ඇත්තටම දේශීය හෝ විදේශීය වශයෙන් කොච්චර ණය ගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ගන්න ණය මුදල් යෙද වෙනව නම් රට ඇතුලේ නිෂ්පාදන කාරණයකට පෙරලා ප්‍රතිලාභයක් එනවා. ඔබ ගෙදර ගන්න ඔබ ණයක් අරගෙන පුංචි කඩයක් දා ගන්නවා ගෙදර. කඩෙන් අලාභයක් වුණොත් වෙනම දෙයක් ඒ වෙන කාරණයක් නිසා. නමුත් ඒ ක්‍රියාකාරීත්වය ඇතුළෙම ඒ ණය ටික අපතේ යන්නේ නැහැ. තව වත්කමක යෙද වෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් කීයක් හරි ඉපදෙනවා. ඒ යාන්ත්‍රණයම තමයි රාජ්‍යයකට තොලංගු වෙන්නේ. ඒතර විශේෂයෙන් රණ්ඩුවක් ණය ගන්නකොට ඔය මහා භාණ්ඩාගාර බිල්පත් වගේ දේවල්, ඒ වගේම බැඳුම් කර වගේ දේවල් අවුරුද්දකට දෙකකට නිකුත් කරනවා කෙටි කාලීනයි. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අවුරුදු 5ට 10ට 20ට ඔය සුවෛරී බැඳුම් කර අරන් තියෙනවා. ඒව ආරගෙන ණය ගෙවන්න ගැනීම තමයි ප්‍රධානම ගැටලුව. මොකද දිගු කාලීන වශයෙන් ඩොලර් වලින් ණය ගත්තා අරගෙන ණය ගෙවලා හෝ වෙනත් මේ බහණ්ඩ ආනයනය කිරීමට වාහන තමුන්ට අවශ්‍ය දේවල් ආනයනය කිරීමට යොදාගත්තට පස්සේ ඒකෙන් ආයේ ඩොලර් ඉපදෙන්නේ නැහැ. ඩොලර් ඉපදෙයි. නමුත් ඒක ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. විශේෂයෙන් පහුගිය අවුරුදු 20ක වගේ කාලයේදී ඉස්සෙල්ලාම ගත්තේ ඩොලර් බිලියනයයි. ඒක ගෙවන්න තව බිලියනයක් ගත්තා. ඔහොම ඇවිල්ලා දැන් ඔන්න කරවිතට හිර වෙලා තියෙනවා. මොකද මේක තේරුණෙත් නැත්තේ අපේ ආනයන අපනයන අතර පරතරයක් තියෙනවා. බොහෝදුරට ඩොලර් පහුගිය අවුරුදු 10 ගත්තා ඩොලර් බිලියන 10ක විතර. දැන් මේ අවුරුද්දෙත් ඒ ප්‍රමාණයට එයි කියලා. හැබැයි මේ පරතරය කියන්නේ අපි ඩොලර් බිලියන 10ක අපනයනය කරනකොට අපි ඩොලර් බිලියන 20කට වගේ ප්‍රමාණයක් ආනයනය කරා. හැබැයි මේ පරතරයෙන් විශාල පංගුවක් පියව ගත්තා අපේ රටේ ඉන්න අම්මලා තාත්තලා අයියලා අක්කලා ඒගොල්ලන් පිටරට වැඩ කරලා මෙහෙට එවන ඩොලර් ප්‍රමාණය. ඕකනේ අපි කියන්නේ අර විදේශ විනිමය හොයන අපේ රට විරෝ කියන කතන්දරේ පවාව එකයි. නමුත් ඒක ගිහිල්ලා දැන් හිර වෙලා තියෙන්නේ. ඉතින් ඕක තමයි ප්‍රධානම ප්‍රශ්නය. ඒ නිසා මේක තේරුම් ගන්නට ඕනේ ණය ගැනීම අර්බුදයක් නෙමෙයි. ණය ගන්නට ඕනේ නිසි සංවර්ධන කටයුත්තකට අපිට අවශ්‍ය තාක්ෂණය ගේන්නේ. එහෙම ගෙනාවොත් මේකෙන් ඇත්තටම රට දියුණු කරන්නත් පුළුවන්. දැන් හොඳම උදාහරණ ලෝකේ වැඩිම ණය තියෙන ජපානයේ. තමුන්ගේ දළදේශයේ නිෂ්පාදනය 243යි 43.5ක්. ගැටලුවක් නැතුව කරගෙන යනවා. ඒ කියන්නේ සංවර්ධන ව්‍යාපෘති වලට යෙදවිලා. අඩුවෙන්ම ණය තියෙන්නේ ඇෆ්ගනිස්තානයේ. දළදේශයේ නිෂ්පාදනය 9%. රට දියුණුද නෑ? මේ දැන් තැනටත් ලොකු ප්‍රශ්න ගන්නවානේ. ඒ නිසා මේ ණය අනුපාතය සංවර්ධනයේ මනින දර්ශකයක් නෙමෙයි. හැබැයි අපි වගේ රටක දැන් අපේ අනුපාතයත් වැඩිලා තන දළදේශයේ නිෂ්පාදනය 100 පැනලා තියෙනවා. හැබැයි කිසිම තැනක ආයෝජන වෙලා නැත්තම් ලොකු ප්‍රශ්නයකට මේක මුහුණ දෙන්න වෙනවා. දැන් ලංකාවේ අපි හිතුවත් ගන්න ණය දැන් අපි කොහොම හරි මේ ගන්න ණය ටික ගෙවා ගත යුතු තත්වයක ඉන්නවා. නමුත් ණය අරගෙන අපි ආයෝජනය කළ යුතුයි කියලා ඔබතුමා දැන් මේ කරලා තියෙන පර්යේෂණ වලින් එහෙම නැත්නම් සොයා ගැනීම් වලින් ලංකාවේ විද්වතුන්ගේ මත අනුව මොනවාද මේ ඉලක්ක කරන්න පුළුවන් ක්ෂේත්‍ර මොනවාද අංශ ණය අරගෙන ආයෝජනය කරන්න? අත්‍තරම හොඳ ප්‍රශ්නයක්. අත්‍තරම දැන් ණය ආයෝජනයක් ණය ආයෝජනය කරලා මොනවාද ක්ෂේත්‍ර අපිට ඇත්තටම ඉන්න මේ පාරිමාණික බුද්ධිමතුන් එක්ක සාකච්ඡා කළා විවිධ ශේෂ්ත්‍ර තව වැඩිපුර හොයන්නත් පුළුවන්. නමුත් බැලුව බැලමට මතු පිටින් තියෙන ශේෂ්ත්‍ර කීපයක් හයිලයිට් කරන්න පුළුවන්. එකක් තමයි අපේ මේ පිහිටීම, ඒ වගේම අපේ මේ ජියෝපොලිටිකල් මේ ලොකේෂන් එකේ කාරණා සහ දූපතක් වීම. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් දැන් ওই තායිලන්තය හරහා ඉදි වෙලා තිනවා ක්‍රා ඇල කියලා එකක්. ඒ කියන්නේ නාවක ගමනාගමනය කියන ශේෂ්ත්‍රය ගත්තාම අපි බය නැතුව මේ ශේෂ්ත්‍රය ආයෝජනය කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද කිසිම නැවකට මම දන්න විදිහට මම කියන අවුරුද්දට නැව 30000ක් වගේ ප්‍රමාණයක් ගමනය කරනවා. ඒකෙන් 1%-2% අල්ල කියන්නේ ප්‍රතිගණනාවක් තියෙනවා. හොඳයි. මේ නැව ගමනාගමනේ අපේ වටා පිහිදලා තියෙන නාවක ගමනාගමනයට සම්බන්ධ වෙන්න පුළුවන්. නාවක ගමනාගමන යානයට සේවා සම්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම වරාය මෙහෙයුම් කටයුතු වලදී අපිට විශාල ප්‍රමාණයක් පයන්න පුළුවන්. අපි පුංචි රටක් වුණාට අපේ වරාය ලෝකයේ අර ස්ථානගත කරපම ඉහළම තියෙන තැනක තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටට බඩු ගෙනල්ලා අපි කාලා නෙමෙයි. ඒ කියන්නේ කන්ටේනර්ස් මෙතන බහලුම් කරනවා අන්තර් කන්ටේන් මේ කියන්නේ මධ්‍යස්ථානයක විතර කරනවා. ඒක අපිට කරන්න පුළුවන් එක ශේත්‍රයක්. ඒකට තව සල්ලි දාන්න බය වෙන්න එපා. ඒක ශේත්‍රයක්. ඒ වගේම දීවර කර්මාන්තය අපිට දියුණු කරන්න පුළුවන් මගහැරිච්ච ශේත්‍රයක්. මොකද ලංකාව ඇත්තටම විශාල සම්පතක් තියෙනවා. ලෝකේ විශාල ඉල්ලුම තියෙන මත්ස්‍ය වර්ග ටූනා, එතකොට ෂාක් ෆින්ස්, ඒ වගේ දේවල් ඇත්තටම අපි වටේ ගහනව තියෙනවා. විවිධ අය ලිපි පළ කරලා තියෙනවා. හැබැයි ඒ සම්පත අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිකන් ගිහිල්ලා බිල්කොක්ක දාලා උදේ අල්ලගෙන ඇවිල්ලා හවස කරන කතන්දරේ නෙමෙයි මම මේ කියන්නේ. ඒක සම්බන්ධ වෙලා රාජ්‍ය අනුග්‍රහය යටතේ මාළු අල්ලගන්න තැන ඉඳලා මේක විවිධ ශේත්‍ර සඳහා වෙන නිෂ්පාදන ලෝක වෙළඳපොළ හඳුන්ගෙන එතෙන්ට දුවන ජාලයකට ගෙනියන්න ඕනේ. ඒක ශේත්‍රයක්. විශේෂයෙන් ඒ වගේම අපිටම ආවේනික වෙච්ච යම් යම් අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නැති වුණාට මිලිග්‍රෑම් ප්‍රමාණය තමත් ඔය එක එක පොස්පේට් වෙන්න පුළුවන් ඒ වගේ ඉල්මනයිට් වෙන්න පුළුවන් මම ඉන්නේ ශේස්ත්‍රවලටත් අපි අලුතෙන් තාක්ෂණයේ ගෙනාවට ණය ගෙනාවට ප්‍රශ්නයක් නැහැ මොකද මේකෙන් වටිනා භාණ්ඩ නිෂ්පාදනය කරගන්න පුළුවන් අලුත් භාණ්ඩ ඒ වගේම තමයි පරිශ්‍රණ කරන්න පුළුවන් අපිට විශේෂයෙන් අපි ගමු මැණික් හා ස්වර්ණ ආභරණ ශේස්ත්‍රය නිකම් මැණික් විකුණා අපි දන්නේ නැහැ සාමාන්‍යයෙන් මැණික් හම්බුණා මේ කියනවනේ නමුත් ඔය ශේස්ත්‍රයත් විශේෂයෙන්ම මැණික් හා ස්වර්ණ ආභරණ ඒ ඩයිමන්ඩ් ඒ ශේත්‍රය මම යෝජනා කරේ කිහිපයක්. ඒ වගේම සංචාරක කර්මාන්තයේත් අපිට සුවිශේෂී විදියට යම් වෙනස්කමක් කරන්න පුළුවන්. ඒක කල්පනාකාරීව කරන්නට ඕනේ. මොකද හේතුව එකපාරම 100%ක්ම සංචාරකයෝ මත යැපෙනවට වඩා ලෝකයේ සුවිශේෂී සංචාරක මධ්‍යස්ථානය මේකට බාත් කරන්න ඕනේ. ඒ කියන්නේ ලෝකයේ අපේ රටට ඇවිල්ලා ගන්න පුළුවන් සැප වෙන කොහෙවත් ගිහිල්ලා ගන්න බැරි වෙන්නේ. ඒ සැප කියලා කියන්නේ නාල බීලා කටන නටන එක නෙමෙයි. මේක සුවිශේෂීයි. වතුර ටිකද, කැම බීම ටිකද, දර්ශනයේද, ඉතිහාසයේද, මේ වැව් සංස්කෘතිය මේ සියල්ල අපිට පුළුවන් ඊටාම ප්‍රෞඩත්වයෙන් ලෝකෙට පෙන්눔 කරමින් ලෝකෙ කොහොක්වත් නැහැ එක මේක රටයි ලංකාව තියෙන්නේ කියන තැන. ඔන්න ඔය ශේත්‍ර අපි කල්පනා කළොත් මම හිතනවා අපි අයවට ආයෝජන කරාට ප්‍රශ්නයක් නෑ. ඒ වගේම සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත අපිටම ආවේනිකීත්ව ගන්නවක් තියෙනවා. ඒවට මුදල් කැඳවන්න. එහෙම නැතුව සල්ලි ටික ගෙනලා ෂෙයා මාකට් එකේ දැම්මයි කියලා කවදාකවත් ඒක ආයෝජනයේ නෙමෙයි. ඒ කියන්නේ මහ ජනතාවගේ ආයෝජනයේ නෙමෙයි. අර එන අයගේ ආයෝජනයේ ඉතරයි. ඔබතුමා කියන දේ බොහොම පැහැදිලි. මම අවසාන වශයෙන් අපිට විනාඩි කිහිපයක් ඉතුරු වෙලා තියෙන නිසා කෙටි ප්‍රශ්නයක් අහනවා මේ ආයෝජන සම්බන්ධව. මොකද අපි වැඩසටහන පටන් ගන්නදී පොරොන්දුක් වුණානේ ප්‍රශ්න කතා කරන්න ඕන තරම් වැඩසටහන් තියෙනවා. ඕන තරම් තැන් තියෙනවා. කරන්න ඕනේ මොකක්ද කියන එක කතා කරන්නයි අපි නිශ්චිතවම අද මේ වැඩසටහන යොදා ගන්න කියලා. දැන් ඔබතුමා කියනවානේ ආයෝජන ගේන්න ඕන ක්ෂේත්‍ර කීපයක් සහ ඔබතුමා සඳහන් කරා ඇඟලුම් කර්මාන්තය හා සම්බන්ධව කලින්. ඒ තමයි මේ අමුද්‍රව්‍ය සියල්ල අපි පිටරටින් ගෙනල්ලා මෙතනදී අවසාන නිෂ්පාදනයක් හදලා ආපහු පිටරටට යවනවා කියලා. ඒකට අපි ඉතුරු කරගන්නේ පොඩි සොච්චමක් කියලා. සහ ශ්‍රමයට ලැබෙන ප්‍රමාණය තමයි. ප්‍රශ්න තියෙන ඒ සොච්චමත් මේ වෙලාවේ හරියට වටිනවා. එතන ඒකයි මේ තරම් කතා බහක් ඇති වෙන්නේ. එතකොට ඒ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න ලංකාවේ අපිට හැකියාවක් නැද්ද? ඒකට කවුරුත්ම ඔබතුමා දැකලා තියෙනවද? පරිශ්‍රණ වෙලා තියෙනවද? ඒ හැකියාව ලංකාවේ අපිට තියෙනවා කියලා. මහා පරිමාණය කියන්නේ 100%ක්ම අපි හිතන පුළුල් වෙළඳපළක් හදනවා නම් 100%ක්ම අපිට නිෂ්පාදනය කරගන්න බෑ සියලුම අමුද්‍රව්‍ය. නමුත් සැලකිය යුතු දේවල් අපි ඇතුලේ කරගන්න පුළුවන්. ඒ සඳහා තමයි රජයේ නියම මැදිහත් වෙලා ඒ ගිවිසුම් ගත වෙනකොට එහෙම එන්නට ඕනේ. ඒ කියන්නේ අඩු ගානේ අපිට නිෂ්පාදනය කරන්න බැරි ඒ මූලික අමුද්‍රව්‍ය ටික නූල් රෙදි පිළියව ටික පිටරටින් ගෙන්නන්නම වෙනවනේ. නමුත් අනෙකුත් අවශේෂ කාරණා ටික ඒ උපකරණ ටික ඉදිකටත් ගෙන්නනවා කියන ලොකු ප්‍රශ්නයක්. ඉදිකට මේ මම ඔඩිට් වලට ගිහිල්ලා අත්දැකලා තියෙනවා මකනේ පැන්සල පවා ගෙන්නනවා. ෆයිල් කවරේ පවා ගෙන්නනවා. ඉතින් ඒකයි කියන්නේ ඒතන ආයේ නිෂ්පාදනයේ අමුතෙන් කරන්න දෙයක් නෑ අපේ ඇතේ ඉඩකඩ තියෙනවා. ඒක ප්‍රතිපත්ති පිළිබඳ තීන්දුවක් මේ තියෙන්නේ. එතෙන්ට යොමු වෙනවා නම් මේ වැඩේ කරන්න පුළුවන්. මේකට එක උදාහරණයක් මම කියන්නම්. 1994 දී දැන් අපිට අන්තර්ජාලයට ගිහලා ඔක බලන්න පුළුවන්. ලෝකේ තියෙන මේ පිට රටවල් වලට බහඬ අපනයනය කරනකොට ඒ World මේ Trade Organization එකේ යටතේ තියෙන පින්තූර මේ මේජස් ගන්න පුළුවන්. ඒකේ 1994 ලංකාවේ වියට්නාමේ පින්තූර එකම වගේ. කියන්නේ විවිධ ශේත්‍ර වලට කඩලා බහඬ වර්ග අපි දැන් 1000ක් තියෙනවා කියලා. එක එක පාට කොළ පාට රතු පාට එක එකව දාලා තියෙනවා විශේෂයෙන්. ඒ පින්තූරේ අපේ පින්තූරේ දෙකම එක වගේ එකකින් තේරුම තමයි ඒගොල්ලොත් අපනයනය කළේ අපි අපනයනය කළා වගේම දේවල් තමයි 94 විවිධාංගීකරණය කරන්නේ. 2020 පින්තූරේ ආරම්භ බලපුවම අහසට පොළොව වගේ වෙනස පේනවා. හැබැයි අපේ පින්තූරේ 1994 පින්තූරෙමයි. ඒ කියන්නේ අපි අවශ්‍ය විවිධාංගීකරණය කරලා නැහැ. ලෝක අවස්ථාවන් හොයාගෙන එතෙන්ට ගිහිල්ලා නැහැ. තාක්ෂණය උපයෝගී කරගෙන ඒ සඳහා නිෂ්පාදනය කරලා නැහැ. තාක්ෂණික භාණ්ඩ ලෝක අර සැපයුම් ජාලයට ග්ලෝබල් සප්ලයි චේන් එකට නිෂ්පාදනය කරලා නැහැ. ඒක පෙන්වන්න කරනවා. ඉතින් අර කොහොමෝ රට පැවතගෙන එනවනේ. ඒ නිසා පාලකයන්ට ඒක මම එකයි මේකේ මේ රටේ අපි කිව්වට රටේ ප්‍රශ්නයක් තියෙන කියලා පාලකයන්ටත් අර සුළු කණ්ඩායමටත් ඒ පන්තියට ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. ඒ නිසා ඕක තව අවුරුදු 20ක් ගියත් කමක් නැහැ කියන තැනයි. ඉතින් ඒක නිසා මේකේ වගකීම කරට ගන්න ඕනේ මහ ජනතාවයි තීරුම් ගන්න ඕනේ. අපේ සමාජයේ හැඩය තීරණය කරන්න වෙන්නේම මහ ජනතාව විසින්. මේ කාරණේ ඒගොල්ලෝ තීරුම් ගත්තොත් මම හිතනවා ඒට දේශපාලනයේ කවුරු පාලන බලයට ආවත් ඒ ඉන කණ්ඩායම පවා ඒ ස්වරූප එකක් තමයි හැදෙන්නේ. එතකොට බොහොම මහ ජනතාව පැත්තෙන් හිතන ක්‍රමවේදයකට යන්න පුළුවන්. මේ මහා අර සුරංගනා ලෝක හදන ආර්ථික නෙමෙයි. අර ඔබ කලිනුත් කිව්වා වගේ මිනිසුන්ට අවශ්‍ය කරන මූලිකම දේවල් දෙන්න බැරි නම්. ඒ නිසා අපි මේ කියන ප්‍රතිපත්ති ඇත්තටම හදන්න පුළුවන් ඒවා කරලා තියෙන දේවල්. දැන් මමත් ওই විවිධ සංවිධාන වල මේ ඊට අමතරව වැඩ කටයුතු කරන යනවා අපි ප්‍රතිපත්තිත් හදලා තියෙනවා. ඔය ජාතික විද්‍යා සංවිධාන වගේ ඒවත් මම වැඩ කරනවා. ඉතින් ඒ අපිට පුළුවන් මේ පොදුවේ එකතු වෙලා මේ ප්‍රතිපත්තිතාව ටිකක් හදාගන්න. ඒ අනුව වැඩ කරනවා නම් ඊටාම ලේසියෙන් අපිට පුළුවන් අවුරුදු 5ක් වගේ කාලයක් ඇතුළතදී මේ වැඩේ වෙනස් කරන්න ලොකු දෙයක් නෙමෙයි. ඒකේ පළවෙනිම දේ තමයි ඔය මම කිව්ව මිනිසුන්ගේ මූල්‍ය ආර්ථික නිදහස සාක්ෂාත් කරගන්න ඕනේ. නැත්නම් ඒක මනුෂ්‍යත්වයට ගරු කරන්නට ඕනේ. ඊළඟ කාරණේ තමයි පරිසරය. මොකද පරිසරය නැසලා යන්න බෑ. මම අර කලින් කිව්වාගේ මේ නව ලිබරල් ක්‍රමයේ යන්නේ පරිසරය ඇත්තටම විනාශ කරන. මොකද එතන තමයි ලාභ උපයා ගන්න ලේසිම තැන. ඉතින් ඔන්න ඔය තත්වයන් සැලකිලිට ගන්න මනුෂ්‍යත්වයේ පදනම සරලව කිව්වොත් මනුෂ්‍යත්වයේ පදනම වෙච්ච නිෂ්පාදන ක්‍රමවේදයකට යන්නේ නැතුව ඇත්තටම ලිත මනුෂ්‍යත්වයට සලකන රටක් ගරු කරන රටක් හදන්න බෑ. පැහැදිලි ලෙසම අපි හැමතිස්සම කල්පනා කරනවා අර එන බෝලයට බැට් කරලා අපිට මේ වගේ රටක් දුවාගෙන යන්න පුළුවන් කියලා. අනිත් එක දුවන්නම් වාලේ දුවන්නත් අපිට රටක් ඕනේ නැති නිසා බොහෝ දෙනා විශ්වාස කරනවා ලංකාවේ ඉන්නතු අපි වෙන කොහෙට හරි ගියා නම් හොඳයි ලංකාවේ ඉඳලා පළක් නැහැ කියලා. අන්න එහෙම නොවෙන්න අපි මේ රටේ වටපිටාව හදාගන්න ඕනේ සාධක ටික හදාගන්න නැතුව. රටේ රැඳෙන්න කියලා කාටවත් බලපෑම් කරලා තේරුමක් නැති නිසා. නමුත් ඒ සාධක හදන්න නේද ප්‍රතිපත්ති හදන්න ඔබතුමන්ලා වගේ මේ අපිව බලාගෙන ඉන්න අය හඳුනන අය වගේ සහ මේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන්වල ඕනෑ තරම් උදවිය ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක අහන්න කෙනෙක් තමයි ඕනේ. හැමදාම දේශපාලන පක්ෂවලට බැනලා බෑ. මොකද ඒ දේශපාලන පක්ෂවලට වඩා අර ඔබතුමා කියපු සුළුතරය තමයි බොහෝ වෙලාවට ඒ දේශපාලන පක්ෂත් හසුරවන්නේ. හරියටම. ඒක ලෝක දේශපාලනයේ සිද්ධ වෙන දෙයක් ලංකාවෙත් අපිට දකින්න ලැබෙන යථාර්ථය. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යාපීඨයේ මහාචාර්ය අනිල් ජයන්ත මහත්මයාට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අනිශී. ඔබ දවසක්. මේ කතා කරපු දේවල් අදට හෙටට වැදගත් වෙන දේවල්. ඊයේ ගැන අපි කතා කරා අඩුයි. අපිට පොඩි කාල සීමාවක් අවශ්‍ය වුණේ ඒකට. නමුත් හෙට වෙනුවෙන් මේ પરම්පරාවට තමයි යමක් කළ හැක්කේ. ඒක නිසා විවෘතව දේවල් දකින්න අපිට හැමදාමත් අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් අපිට ලොකු හිස්තනක් තියෙනවා. ඒ හිස්තන පුරවන්න ඔබ සූදානම් වෙන්න. The Challenge තුලින් අදට සමුගන්නවා. ලබන සතියේ හම්බ වෙන්න. සුබ රාත්‍රියක් ඔබට.